ඔරදැන් ආයර නේද? දැන් ආරි අනිවාර්යෙන් ආරි. හරි මේ අපි එන වැඩේ පටන් ගමුනේ ප්‍රධාන වශයෙන් පොඩක් කියලා ඉන්නම් මේ අද මෙතන මම හිතන්නේ 2021 නම් වැඩියෙන් සෙට් වෙලා නැතුව ඇති 2021 2021 වැඩියෙන් සෙට් වෙලා නැතුව ඇති 21 ඉන්නවද 21 ඉන්නවද 2021 මගේ ඉන්න මගේ 2021 වුණනම් සෙට් වෙලා නැති ඇති කොහොම දුරට මොකද මම බලේ පාඩම දෙපාරක් විතර කරලා ඉවර කරලා තියෙන්නේ ඉන්නවා හරි අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය ඉන්නවා ඇති මං හිතන්නේ අලුතෙන්ම සම්බන්ධ සෙට් එකේ ඉන්නවා ඇති අලුතෙන්ම සම්බන්ධ වුණා ඉන්නවා ඇති හරි ඊළඟට මේ 2022 සහ 2023 මූලික කරගෙන තමයි ප්‍රධාන වශයෙන් මේ පාඩම කරන්න කියලා මං කියවනේ 2022 සහ 2023 ඒ කියන්නේ 2023 ට බලේ පාඩම තමයි මේ පටන් ගන්නෙ 2023 ට ඒත් එක්කලම 2022 සුපර් මාස්ටර් පැක් අපේ 2023 ට ප්‍රධාන වැඩපිළිවෙලක් යනවා 2022 ට 2022 ට ප්‍රධාන වැඩපිළිවෙලක් යනවා මුල් පාඩම් ටිකක් කවර් කරගෙන යන ප්‍රෝග්‍රෑම් එකේ බලේ පාඩම මේ විදියට කවර් කරගන්නත් පුළුවන් එහෙම නැත්නම් 2022 අයට අනිත් වැඩපිළිවෙලක් තියෙනවා ඒක මම කියන්නම් හරි එතකොට මේ මෙතන ඉඳලා හරි මෙතන ඉඳලා 2023 කරන එක තමයි මේ කරගෙන යන්නේ මේ සතියේ පුළුවන් මේ අපිට නිව්ටන් නියම ඒ කතාව ටික ඔක්කොම කතා කරලා ඉවර කරන්න. හරි ඒ කතාව ටික ඔක්කොම කතා කරලා ඉවර කරනවා. දැන් එහෙනම් වැඩි කතා අනම් මනම් ඒ දේවල් වැඩක් නැහැ. හරි මේ ඒ කිසිම කතාවක් වැඩක් නැහැ. ඔව් මේ සම්පූර්ණම ෆ්‍රී යන්නේ නැත්තේ කොහොමත් ක්ලාස් එක මේ දා නිව්ටන් නියම ඒ කතාව ටික සම්පූර්ණයෙන් ඉවර කරලා දෙනවා. හරි නිව්ටන් නියම ටිකත් එක්කලා ගණන් සෙට් එක සාකච්ඡා කරලා දෙනවා. හරි එනවත් පටන් ගමු. හයිට් පැහැදිලි වහගන්න දැන්. දැන් පැහැදිලි වහගන්න. එතකොට මේ මේ බලය කියන පාඩම දැන් බහුතරයක් අහනවා බලේ පාඩම බලේ බලේ කියන එක නිකන් එන්න බය වෙලා ඉන්නවා වගේ සින්නක් තියෙනවා. මේ ලෝකේ සසරක් නැහැ. හරි මේ ලෝකේ සසරක් නැහැ. පාඩම ගැන ඉගෙනගත් පාඩම ගැන මම නිකන් පැහැදිලි කරලා ඉන්නා. හරි බිංදුවේ දශම ඍණේ ඉඳලා හරි එනම 0 to infinity ඉන්න ක්ලාස් එකේ නම 0 to infinity කිව්වට ඍණ අනන්තයේ ඉඳලා මම පටන් ගන්න වෙන සීන් එකක් තියෙනවා. ඍණේ ඉඳලා පටන් ගන්න අරගෙන වගේ කරනවා. හරි ඍණේ ඉඳලා පටන් අරගෙන මේ බලය කියන්නේ මෙච්චරයි. හරි බලය කියන්නේ මෙච්චරයි. මම නිකන් මේව කියන්නද? දැන් වෙන පාඩම් ටික පොඩ්ඩක් මතක් කරලා දෙන්න. වෙන පාඩම් දැන් අපි ගත්තොත් දැන් නිකන් හිතහල්ලකෝ දැන් වර්ගඵලයේ පරිමාව කියලා හිතාලා වර්ගඵලයේ පරිමාව. යකෝ වර්ගඵලයේ පරිමාව ගත්තාම තියෙනවා ගෝලයක පරිමාවට සූත්‍රයක් තියෙනවා ගෝලයක වර්ගඵලයේ සූත්‍රයක්. හරි ගෝලයක පරිමාවට සූත්‍රයක් තිබ්බා ගෝලයක වර්ගඵලයේ සූත්‍රයක් තිබ්බා. ඊට පස්සේ සිලින්ඩරයක පරිමාවට සූත්‍රයක් තිබ්බා සිලින්ඩරයක වර්ගඵලයේ සූත්‍රයක් තිබ්බා. ඊළඟට ගත්තොත් කේතුවකට තිබ්බා පිරමීඩ ඕමම එන්න සූත්‍ර ගොඩක් තිබ්බනේ. හරි එන්න සූත්‍ර ගොඩක් තිබ්බනේ. එතකොට මම කිව්වොත් එහෙම වලට මේකේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් සූත්‍ර තුනයි. මේ බලය කියන පාඩමේ ප්‍රධාන වශයෙන් කියලා ගත්තොත් සූත්‍ර තුනයි කතා කරන්න වෙන්නේ. සූත්‍ර තුනයි පාඩම ඉවරයි. හරි සූත්‍ර තුනයි පාඩම ඉවරයි. ඇති දෙයක් නැහැ. ඉස්සල්ලා මේ මොරු මොරු නිකන් එන්න සීන් එක වගේ දාගෙන දඟලනවා කට්ටිය. ඇති දෙයක් ඇත්තෙම නැහැ. හරි ඇති දෙයක් ඇත්තෙම නැහැ මේක. නෝමල් පාඩමක් කියලා ගත්තු ගන්න පුළුවන්. හැබැයි වැදගත් ඈ. හැබැයි පට්ට වැදගත්. පාඩම වැදගත් නැත්. ඒ කියන්නේ පාඩම වැදගත් නැත්. ඒ කියන්නේ පට්ට ලේසි කියන්නේ පාඩම වැදගත් නැත්. නෑ. පට්ට වැදගත්. ඇයි ඒ? ඇයි කියලා කියන්න. වැදගත් වෙන්නේ ඇයි කියලා කියන්න. හේතුව මෙහෙමයි. දැන් මම නිකන් කියන්නම්කෝ දැන් මම ෆිසික්ස් උගන්වද්දී ෆිසික්ස් වල තියෙනවා යාන්ත්‍ර විද්‍යාව කියලා එක කොටස. අර ෆිසික්ස් වල යාන්ත්‍ර විද්‍යාව කියලා කොටසක් තියෙනවා. කියන්නේ යාන්ත්‍ර විද්‍යාව කියලා තනි පාඩම. ඒ ලෝල් ෆිසික්ස් වල ඒ යාන්ත්‍ර විද්‍යාවේ එකේ තියෙන
කොටස් තමයි මේ බලය ඊට පස්සේ සරල රේඛීය චලිතය ඕමම කොටස් වලට කඩලා එක පොඩි කොටසක් තමයි මේ බලය කියන්නේ ෆිසික්ස් යාන්ත්‍ර විද්‍යාව. එතකොට ඒකේ මේ එක කෑල්ලක් තමයි අපි මේ කතා කරන්නේ. මේකට බලය කියපු ගමන් හෙන්න බය වෙලා දඟලන්න දෙයක් නැහැ. එතකොට ද්‍රව ස්ථිතිය සහ තරල ගතිය ඒ ඔක්කොම එක පාඩම. හරි ඒ ඔක්කොම එක පාඩම. එහෙනම් මේ මහ ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මොම් පළවෙනි කාරණේ කිව්වා. සූත්‍ර තුනයි මොනවද කරන්න බැරි. සූත්‍ර තුනක් කටපාඩම් නම් කරන්න මං ගන්න නැහැ පුතෝ. මේ මගෙන් නම් කටපාඩම් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. සූත්‍ර කටපාඩම් කරන්න මං අවබෝධය සහ තර්ක කිරීම තමයි මගේ කියන්නේ ඉල්ල. මම මේ මොහොතේ උගන්වන්නේ උඹලත් එක්ක තර්ක කර කර කතා කර කර තර්කයත් එක්කලා තමයි ඉස්සරහට යන්නේ. මට එහෙම කටපාඩම් කරන ස්ටයිලයක් මගේ නැහැ. හරි මගේ නැහැ මට බෑ. කටපාඩම් කරන්න බෑනේ මං ගණන් කටපාඩම් කරන්න මට බෑ. හරි මට බෑ කොහොමත් මේ කටපාඩම් නෙමෙයි යන්නේ තර්කය. හරි තර්කය තර්ක ටික දාගෙන යන්න පිළිවෙලට 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 තර්ක වලින් උඩට යන්න ගානට වැඩේ ගැලපේ. හරි ගානට වැඩේ ගැලපේ. හරි උත්තර කියලා දැන් පාඩම ගේමක් නැහැලු සූත්‍ර තුනයිලු. එතකොට ඇයි මේ පාඩම මෙච්චර වැදගත් කියන්නේ කියලා කියනවා. දැන් මෙච්චරයි. මොනවද දාගන්නේ? මේ පාඩම අදාළ වෙන්නේ දැන් SFT වල දන්නවනේ අපි කෙමිස්ට්‍රි බයෝ එකක් තියෙනවා. හරි බයෝ පාට් එකක් තියෙනවා. කෙමිස්ට්‍රි පාට් එකක් තියෙනවා. ෆිසික්ස් පාට් එකක් තියෙනවා. ඊට පස්සේ මැත්ස් පාට් එකක් තියෙනවා IT පාට් එකක් තියෙනවා පංචවිදයිනේ හරි කෙලිම පංචවිදනේ එතකොට මේකේ ගත්තාම අපි මිනුම් උපකරණ සාකච්ඡා කරානේ මිනුම් උපකරණ කියන එකට නම් බලය අවශ්‍ය වෙන්නේ නැහැ හරි මිනුම් උපකරණ කියන එකට බලය අවශ්‍ය වෙන්නේ නැහැ මිනුම් උපකරණ පාඩමේ යටතේ කතා කරේ අපි දැන් ඔය මිනුම් උපකරණ යටතේ මතකයි නම් මූලික භෞතික රාශීන් ගැන කතා කරලා භෞතික රාශීන් හේම ගැන කතා කරලා අර ව්‍යුත්පන්න භෞතික රාශිය හැම යටතේ බලය කියලා එකක් කතා කරා මතකයි බලය කියලා ව්‍යුත්පන්න භෞතික රාශියක් හැම යනක මතකයි මතකයි කියලා මතකයි දැන් මිනුම් උපකරණ යටතේ අපි කතා කරනවා නිකම් මූලික භෞතික රාශි හතක් ඉවර කරලා භෞතික බලය කියන්නේ භෞතික රාශියක් විදියට හැම කතා කරා ව්‍යුත්පන්න භෞතික රාශියක් විදියට හැම අර මේක යටතේ කතා කරා එතකොට ඒකේ අර ආපු 10 ඍණ බල හරවනවා ඒවා මෙතෙන්ට ඕන වෙයි නමුත් මිනුම් උපකරණ නෙමෙයි බලය පටක් ගත්තාම ෆිසික්ස් පාට් එකේ හරි ෆිසික්ස් පාට් එකේ පට්ට වැදගත් මේක ඈ එතකොට බලයෙන් තනි විභාග ගණනක් වෙනවද එහෙම කියන්න නෙමෙයි මෙතන තියෙන්නේ තනි විභාග ගණනක් නෙමෙයි බලය පාඩම යෙදෙනවා මෙතන ඉඳලා තියෙන හැම ෆිසික්ස් පාඩම අන්න ඒකයි කේස් එක ඒ කියන්නේ ෆිසික්ස් පාට් එක සාමාන්‍යයෙන් ෆිසික්ස් පාට් එකේ ලොකු අකුරු සංඛ්‍යාවක් තියෙනවා ප්‍රධාන වශයෙන් ගත්තාම අනිවාර්යෙන් ෆිසික්ස් ගණන් දෙකක් එනවා රචනා පේපර් එකේ. ඒකෙන් දෙකම හෝ එකක් ලියන්න ඕනේ. හරි දෙකම හෝ එකක් ලියන්න ඕනේ. දෙකම ලියන්නත් පුළුවන් කැමති නැහැ නැත්නම් එකක් ලියන්නත් පුළුවන්. ඊට පස්සේ ස්ට්‍රක්චර් පේපර් එකෙත් එනවා. ස්ට්‍රක්චර් පේපර් එකෙත් බොහෝ විට එක හමාරක් විතර එනවා. MCQ 12ක් 13ක් එනවා. ලකුණු 37ක් 39ක් විතර කැල්ලක් මේකට සෙට් වෙනවා කොහොමද? 7.5ක් ඔය වගේ ප්‍රමාණයක් සෙට් වෙනවා මේක. මම ඒක හරියටම මෙතන දැන් මට ඔලුවට එන්නෙත් නැහැ. රයිට් එතකොට ෆිසික්ස් පාට් එකේ මෙතනින් ඉස්සරහට ඉගෙන ගන්න ඵලය කාර්යශක්තිය ශමතාවය. වෘත්ත සහ භ්‍රමණ චලිතය. හරි වෘත්ත චලිතය නෑ උඹලට භ්‍රමණ චලිතය විතරයි තියෙන්නේ. භ්‍රමණ චලිතය. ඊළඟට ද්‍රව ස්ථිතිය සහ තරල ගතිය. තාපය, ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය ගත්තත් චුම්බකත්වය යටතේ ඒත් බලය. ඊට පස්සේ ගත්තාම ප්‍රත්‍යස්ථාවය. ඔය සියලුම පාඩම් වල බලය අවශ්‍යයි. අන්න ඒකයි කේස් එක. ඔතන තමයි කෙලිය තියෙන්නේ. ඒ කියන්නේ බලය හරියට අල්ලගත්තා කියමුකෝ. බලය කියන පාඩම දැන් ඔයාලට එහෙම දෙයක් මට මේ නිකන් ඔයාලට එහෙම පාඩමක් කියන්නේ ඕ ලෙවල් කතාවේදී හරි ඕ ලෙවල් නිකන් මම මෙහෙම කියන්නද? දැන් මම මෙහෙම බලය ගන්නකො ජ්‍යාමිතියේ හරි ජාන් ඕ ලෙවල් ජ්‍යාමිතිය ඉගෙන ගත්තානේ. ඕ ලෙවල් ජ්‍යාමිතිය ඉගෙන ගත්තානේ. ඕ ලෙවල් ජ්‍යාමිතිය අපි අර සරල මූලිකම ප්‍රමේයයන් ටික ඉගෙනේ මේ සරල රේඛාවක් දික් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු අංශක 100ක් ඊට පස්සේ ත්‍රිකෝණ අංග සාම්‍යයන් සෙට් එක ඔන්න ඔය ටික නැතුව ජ්‍යාමිතිය ගණන් හදන්න බෑ වගේ සීන් එකක් නා නේද මම මේ කියන එක ඔලුවට එන්න ඕනේ අර මූලිකම තියරි නිකන් මතක් කරාන් ජ්‍යාමිතිය අර මූලික තියරි ටික නැතුව මූලික සංකල්ප ටික දන්නේ නැතුව මේ ලෝකේ හතරක් දන්නේ නැහැ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල මෙන්න මේ දෙකේ එකතු අංශක 180ක් කියන එක දන්නේ නැති හේතුව ජ්‍යාමිතිය නිකන් හොල්මන් වගේ වෙනවනේ ජ්‍යාමිතිය හොල්මන් වගේ වෙනවනේ
එතකොට නිකන් මම මෙහෙම කියන්න මේකේ මේ බලය කියන පාඩමත් ඔන්න ඔය වගේ අර ඔක්කොටම සෙට් වෙනවා අන්න ඒ හින්දා වෙන ගොම් පාට් පාඩම තමයි ඒ වුණාට පට්ට වැදගත් පැහැදිලිද කියප එක දැන් වැදගත්කම ඒතර අහන්න එපා බලයෙන් තනි විභාග ගානක් එනවද බොහෝ දුරට එවෙන්නේ MCQ වෙනවා MCQ වෙනවා බලයෙන් ගානක් આવොත් එන්නේ හරි බලයෙන් ගානක් આવොත් එන්නේ නෙස්ටමෝල් ගාන නෙස්ටමෝල් ගාන මොකක්ද වෙන්නේ කිවි බලයේ ජවයේ ශක්තිය සමතාවයේ ඔක්කොම කලවම් කරපු නෙස්ටමෝල් ගානක් තමයි බලයෙන් ගොඩක් වෙලාවට එන්නේ හරි මම ඕක කියන්නේ නෑ ගැලීම නෙස්ටමෝල් ගානක් කියලා මතක් කරපු ගමන් දැන් බඩගිනි හදා ගන්න එපා එහෙනම් ඔච්චරයි කතාව රයිට් ඔච්චරයි කතාව ඒ කියන්නේ මේ ෆිසික්ස් පාර්ට් එකේ යටතේ සෙට් වෙන දඩ පාඩමක් ඒ වුණාට එහෙන පොඩි සූත්‍ර තුනයි ඔච්චරයි පාඩම ගැන අය කියන්න දේවල් නෑ පාඩම වැදගත් හරි පාඩම වැදගත් කියන්න මාතෘකාව බලය කියලා කියන මාතෘකාව බලය කියලා දාගන්න කෙලින්ම දාගන්න මාතෘකාව බලය කියලා කෙලින්ම මාතෘකාව දාගන්න බලය කියලා අලුත් පොතක් අරගෙන හරි අලුත් පොතක් අරගෙන පැහැදිලිව මේ වැඩේ කරහල්ලා පැහැදිලිව මේ වැඩේ කරහල්ලා මම කියනවානේ ඔය පාට පාට වයි වර්ණ අනම් අනම් මට ඒව අදාළ නැහැ හරි මට ඒව අදාළ නැහැ මේ පාට කරපු ටියුට් වලවත් මමත් දෙයි හරි මමත් දෙයි ඔය නිකන් පාට මේ ටියුට් එකක් හරි මේ දෙයි දැන් ටියුට් එක මේ වෙද්දි සෙට් එකකට හම්බෙලා තියෙනවා හරි මේ පාට ටියුට් අනම් අනම් කිසි දෙයක් අදාළ නැහැ ඒ කිසිම දෙයක් අදාළ නැහැ මෙන්න මේ වැඩේ ස්ථීර වශයෙන් කරහල්ලා කොට යන එක කොට යනවාම තමයි අත්දැකීමෙන් කියන්නේ මම කෙමිස්ට්‍රි ෆිසික්ස් මැත්ස් කොට දාගත්තෙත් ඒ මේ විදියට මගේ ඉන්නේ උන් දන්නවා මම මේ මං මගේ ගුරුවරුන්ගෙන් මං ඉගෙන ගත්තෙත් ඒ දේ හරි මගේ ගුරුවරයෝ අදටත් කියන්නේ හම්බුණත් ඔබත් ඒ දේ කරනවාද කියලා අහන්නේ පන්තිවල උගන්වද්දි මේ වැදගත් මේවට මේ වැඩේ කරපන් කියලා වචනින්ම කියනවා අනිවාර්යෙන් කරපන් කොට යනවා මම අත්දැකීමෙන් කරාලා මං කොට ගිහිල්ලා කියන්නේ උබලටත් කොට යනවා මෙච්චරයි පුළුවන් නම් මෙන්න මේ දේ කරාලා අලුත්ම පොතක් නැතත් දැන් පුතේ ගනිලා කොළ ටිකක් හරි දැන් ගනිලා කොළ ටිකක් මොන හරි කොළ කෑලි ටිකක් ඔය එහෙම මේවා ටිකක් ගන්න අරගෙන දැන් නෝට් එක එහෙම මෙහෙම පොඩ්ඩක් ගණන් ටික එහෙම හරියටම කියලා ඕනේ නැහැ ගණන් ටික එහෙම එහෙම තියාගෙන හරි හදන පිළිවෙල වල ටික හදාගෙන අනිවාර්යෙන්ම දෙපාරක් නෝට් එක ලියලා ගන්න හදා හරි නෝට් කවුරු කොහොම මොනවා කිව්වත් යෝක් එක මේ දැන් නම් තර් කියපු වචන මම කොපි කරනවා වෙනවා. කවුරු කොහම ජෝක් එකකට ගත්තත් මේක හරි. කවුරු හරි කිව්වොත් එහෙම අපෝ මේ නෝට් දෙපාරක් ලියලා පිස්සු කිර කතා කරනවා නේ කියලා. මම කරේ මැත්ස් නම් මට කම්බයින් මැත්ස් වලට කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට මේ වැඩේ දාලා මම කොට ගියා නා. උබල කොට යන්නේ නැහැ කියන්නේ කිසිම කාරණයක් නැහැ. අනිවාර්යෙන් ස්ථීර වශයෙන් නෝට් එක දෙනවා. නෝට් එකේ ගණන් ටික ආයතරයක් තනියම හදලා සෙට් එකක් පාඩමට අනිවාර්යෙන් කොට යනවා. මොකේ කොටවත් නතර ගන්න බෑ. හරි මොක කොටවත් නතර ගන්න බෑ කියන විදිහට වැඩේ කරනවා. ඉතරයි කියන්නේ. හරි නෝට් ඒ කියන්නේ මොකද්ද මේ සාරාංශය කරලා කිව්වේ මොකද්ද එහෙනම් කතාව? ඔය කතාවේ සාරාංශය මොකද්ද ගන්න ඕනේ? නෝට් එක මොනවා කරන්න ඕනේ? කියලා කියලා නෝට් එක මොකක් කරන්න ඕනේද එහෙනම්? නෝට් එක එහෙම මේ ලියාගෙන පිළිවෙලට තමුන්ගේ තනි නෝට් එකක් හරි බලු තමුන්ගේ තනි නෝට් එකක් අහලා අස්සන් නෝට් එකක් හදා ගන්න ඕනේ. ඔන්න කිව්වා හරි බලේ පළවෙනිම දවස. ඔන්න පළවෙනිම කිව්වා තමුන්ගේ තමුන් තනියම ගණන් ටික හදලා මේ තනින් ගාන පොඩ්ඩක් එහෙම මේ තේරුම් අරගෙන ගණන් ටික හදලා දඩඩ ගණන් සෙට් එකක් හදනවා. හරි දඩම ගණන් සෙට් එකක් හදනවා. ටියුට් එකේ විතරක් ගණන් 3400කට එහා ගියපු ටියුට් එකක් එවනවා. හරි ටියුට් එකේ ගණන් 3400කට එහා ගියපු ටියුට් එකක් තියෙනවා. ওই ටියුට් එකත් එක්කලා ඉස්සරහට යන්නේ. රයිට් එන උච්චරයි. ලියා ගන්න මාත්කාව බලේ කියන්නේ. කා බලය කියලා ලියා ගන්න. හරි බලය කියලා ලියවන්න. මොකක්ද බලය කියන්නේ? මොකක්ද දැන් බලයක් කියලා කියන්නේ? කියන්නේ මොකක්ද බලයක් කියලා කියන්නේ? අපිට නම් දැන් බලය කියන එක එපා වෙලා තියෙනවා. හරි අපිට නම් දැන් බලය කියන එක එපා වෙලා අහලා එපා වෙලා තියෙනවා. ලංකාවේ බලය ගැන කතා කරපුවාම එපා වෙනවා කොහොමද මම ඊට පස්සේ කියන්නේ? හරි ලංකාවේ බලය ගැන කතා කරපුවාම මේ බලය අල්ලගෙන කෑදර වෙලා අල්ලගෙන ඉන්න උන් ටිකක් හින්දා අපිට කියලා විලා නිතියෙන්නේ. ඒ බලය වෙනයි. හරි ඒ බලය වෙනයි. මේ අපි දැන් කතා කරන්නේ භෞතික විද්‍යාවේදී කතා කරන බලය. හරි භෞතික විද්‍යාවේදී කතා කර භෞතිකව භෞතික විද්‍යාව යට තියෙන දැන් මේක තියෙන්නේ SFT වල ෆිසික්ස් පාඩේ. රයිට් ප්‍රධාන වශයෙන්
ප්‍රධාන වශයෙන් භෞතික විද්‍යාවේදී විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. හරි විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. හරි ප්‍රධාන වශයෙන් භෞතික විද්‍යාවේදී භෞතික විද්‍යාවේ මම නිකන් දල වශයෙන් කියන භෞතික විද්‍යාව භෞතික විද්‍යාවනේ මේ පාඩමේදී මම ගන්න ඉල්ලන විද්‍යාව කොටස් දෙකකට කතා කරා. මොකක්ද ඒ? මොකක්ද ඒ? ඔක මම ලියන්න යන්නේ නැහැ. මියුට් එකේ දාලා තියෙනවා ඔය විස්තර ටික. මොන විද්‍යාවයි මොන විද්‍යාවයි කියලා. ආලාරි තියෙනවනම් ස්ථಿತಿ විද්‍යාවයි හරි ස්ථಿತಿ විද්‍යාවයි ගති විද්‍යාවයි කියලා කොටස් දෙකයි. ස්ථಿತಿ විද්‍යාව සහ ගති විද්‍යාව කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ස්ථಿತಿ විද්‍යාව සහ ගති විද්‍යාව කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. මොකද්ද ස්ථಿತಿ විද්‍යාව කියන්නේ? මොකක්ද ගති විද්‍යාව කියන්නේ? ස්ථಿತಿ විද්‍යාව කියලා එක කොටසක් තියනවලු මොකද්ද ගති විද්‍යාව කියලා තව කොටසක් තියෙනවා. මොකද්ද ස්ථಿತಿ ස්ථಿತಿකයි ස්ථಿತಿ විද්‍යාව ස්ථಿತಿකයි කියන්නේ? නිකන් නිශ්චලයි වගේ කියලා හිතාලක් තේ නිශ්චලයි ගතිකයි කියන්නේ. ගතිකයි කියන්නේ අපි නිරන්තර මොනවා වෙනවද? නිරන්තර මොනවා වෙනවද? කියන්නේ නිරන්තර මොනවා වෙනවද? වෙනස් වෙනවා. හරි නිරන්තරව වෙනස් වෙනවා. නිරන්තර වෙනස් වෙනවා. එතකොට මේ පාඩම යටතේ නිරන්තර වෙනස් වෙනවා. එහෙනම් ස්ථಿತಿ විද්‍යාව සහ අර ස්ථಿತಿ විද්‍යාව සහ ගති විද්‍යාව කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ස්ථಿತಿ විද්‍යාව යටතේ කතා කරනවා. අර ස්ථಿತಿ විද්‍යාව යටතේ කතා කරනවා ඔය සමතුලිත වස්තුන් ගැන කතා කරනවා. බල වස්තුවක් මත තියෙන බල සමතුලිතයි නම් අන්න ඒක ස්ථಿತಿ විද්‍යාව යටතේ කතා කරනවා. ගති විද්‍යාව යටතේ අපි කතා කරනවා වස්තුවක් රේඛීය හෝ කෝණික ත්වරණයකට ලක් වෙනවා නම් ඒවා මම පස්සේ පැහැදිලි කරන්නම්. දැන් නිකන් කතාව විතරක් අහන් ඉනාල. රේඛියෝ කෝණික ත්වරණවලට ත්වරණයකට ලක් වෙනවා නම් මොකද්ද ත්වරණය? මේ ලෝකයක් දන්නේ හරි කමක් නැහැ ඉදාල. ත්වරණයකට ලක් වෙනවා නම් ඒව ගැන කතා කරනවා අර චලනයේ වෙන වස්තුන් ගැන ගති විද්‍යාවදී කතා කරා. පැහැදිලිද? ඔන්න ඔය දේවල් ටික කතා කරනවා. රයිට්. ඒකත් හරි කියමු. ඒ ඔක්කොමත් හරි. මොකක්ද එහෙනම් බලයක්ද? බලයක්. දවණං ස්ථಿತಿ විද්‍යාව ගති විද්‍යාව කියලා ගැන මොම කොටස් දෙයක් තියෙනවා කියලා අපි කතා කරා. මොකක්ද බලයක් කියන්නේ? බලයක් කියන්නේ මෙන්න මෙච්චරයි. දැන් මගේ අතේ මං තියාගත්ත මෙන්න මවුස් එක. හරි? ඔන්න මවුස් එක තියාගන්න. හරි මේ බ්ලූටූත් මවුස් එක මගේ අතේ තියෙනවා. මෙන්න මවුස් එක මම මෙහෙම තියාගන්න. දැන් මෙහෙම තියාගෙන දැන් මේක ප්‍රධාන පැහැදිලිවම පේනවා මේ මවුස් එක දැන් කොහොමද තියෙන්නේ? මගේ අත උඩ නිශ්චලයිද නැද්ද? යාල කියලා මේ මවුස් එක නිශ්චලයිද නැද්ද? මේ මූසිකේ නිශ්චලයිද නැද්ද? මේ අවස්ථාවේදී මූසිකේ නිශ්චලයි. හරි මේ අවස්ථාවේදී නිශ්චලයි. මෙන්න මේ නිශ්චල වස්තුව හරි මෙන්න මේ නිශ්චල වස්තුව මම චලනය කරන්න ආදරේ. හරි මේ නිශ්චල වස්තුව මම චලනය කරන්න ආදරේ. මේ නිශ්චල වස්තුව චලනය කරන්න. එහෙනම් මේ නිශ්චල වස්තුව චලනය කරන්න මම මේකට මොකක් දෙන්න ඕනේ? මොනවද දෙන්න ඕනේ? වාකරි බාහිර ක්‍රියාකාරකමක් කරන්න ඕනේ. මේ නිශ්චල වස්තුව චලනය කරන්න නම් මෙයා මත බාහිර ක්‍රියාකාරකමක් කරන්න. හරි මෙයා මත බාහිර ක්‍රියාකාරකමක් කරන්න. එහෙම නැත්නම් ඔය කටපාඩම් ඇදින් තල්ලු කිරින් නෙමෙයි බං ඉතින් මං කියන්නේ. හරි මේක මේ නිශ්චල වස්තුව චලනය කිරීමක් කරන්න. එහෙම නැත්නම් දැන් ඔන්න මූ චලනය වෙවි. හරි මේ මගේ වැටරොත් එහෙම ඉවරටි වෙරයි. මේක චලනය වෙවි කියලා. හරි මේක චලනය වෙනවා. චලනයේ වෙද්දී මං චලනයේ වෙන දිශාව වෙනස් කරන්නද? හරි චලනයේ වෙන දිශාව වෙනස් කරන්නද? එනවා ඒ දිශාව වෙනස් කරන්නත් මොකක් කරන්න? මම මොනවා හරි බාහිරින් දෙයක් කරන්න. හරි මම බාහිරින් දෙයක් ඕක මත සිදු කරන්න ඕන. එනම් බලයේ අර්ථ දැක්වීම ගන්න මෙහෙමයි. බලයේ අර්ථ දැක්වීම ගන්න මෙහෙමයි. නිශ්චල වස්තුවක් හොඳලා ගන්න. බලයේ අර්ථ දැක්වීමක් ගන්නේ නිශ්චලව ඇති වස්තුවක් චලනය කරන්න. පැහැදිලිව ආගන්න දෙ නිශ්චලව ඇති වස්තුවක් චලනය කරන්න හරි චලනය වෙමින් පවතින වස්තුවක චලිතය වෙනස් කරන්න හරි චලනය වෙමින් පවතින වස්තුවක චලිතය වෙනස් කරන්න හරි යොදන බාහිර ක්‍රියාකාරකම එහෙමනම් යොදන බාහිර ක්‍රියාකාරකමක් නේ යොදන බාහිර කාරකයක් හරි යොදන බාහිර කාරකයක් එහෙම නැත්නම් බාහිර බලපෑමක්
අපි හඳුන්වනවා මොකක් විදියටද? මොකක් විදියට හඳුන්වන්නේ? බලයක් කියන. පැහැදිලිද කියප එක? පැහැදිලිද කියප එක? ඔව් දැන් බහුතරයක් සෙට්යක් දැම්මා මේ ඇදීමක් හෝ තල්ලු කිරීමක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියන එක තියෙන්නේ ඔය අර්ථ දැක්වීම ඇතුළේ. ඇදීමක් කියන්නේ එතන බලයක් දානවා තමයි. හරි මෙහෙම අදිනවා කියන්නේ හරි මොකද්ද කියලා හරි ඉතල කියලා දෙන්න මොකද්ද අදිනවා කියන්නේ මොකද්ද අර නිශ්චලතාවයේ තියෙන වස්තුව මොනවා කරන්නද චලනය කරන්න කරන බාහිර මොන ක්‍රියාවලියද බාහිර ක්‍රියාවලිය නෙමෙයි අදිනවා කියන්නේ මෙතනින් ගන්න කටපාඩම් නෙමෙයි කියන්නේ අදිනවා කියලා කියරන්නේ හරි අදිනවා කියලා කරන්නේ අර නිශ්චලව තියෙන වස්තුවක් හෝ චලනය වෙමින් පවතින වස්තුවක ඒ පවතින වස්තුව චලනය කරන්න කරන ක්‍රියාවක් නෙමෙයි ඇදීමක් කියන්නේ ඒක අර්ථ දැක්වීමට ගන්න බෑ බලේ අර්ථ දැක්වීමට ඒක ගන්න බෑ අදිනවා කියන්නේ කරන ක්‍රියාකාරක තල්ලු කිරනවා කියන්නේ තල්ලු කරනවා කියන්නේ ඒකත් ක්‍රියාකාරක හරි ඒකත් ක්‍රියාකාරක ඔව් ඒක තමයි ඒක තමයි දැන් උතර අහනවා චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න ඉතින් මං කිව්වේ මොකද්ද පටල ගන්න එපා මම කිව්වේ මොකද්ද අර්ථ දැක්වීම ලියවනවා මේ බය වෙන්න එපා ලියනවා මෙච්චරයි ලියනවා ඔය නෝට් ලියන්න එපා පෑන් පැන්සල් පැත්තකින් තියලා අහන් ගාලා නෝට් එක ලියන්න මම වෙනම පිළිවෙලට නෝට් එක කියනවා දැන් තියහලා ඔය ඉතනම් පෑන් පැන්සල් පොත් පැත්තේ මොකක්ද ඔක්කොම පැත්තකින් තියහලා නැත්තම් මේ වැඩේ කරන්න බෑ ඔය පෑන් පැන්සල් ඔය මකු එහෙම එපා මේ කටපා ලිය ඔක්කො කියන ඔක්කොම ගිරව් වගේ ලියන එපා එහෙම එපා එහෙම ඕනේ නෑ මට එහෙම එපා ඔළුවට දාගන්න ආගින් හරි ඔළුවට දාන්න ආගින් මෙහා ගන්න මෙච්චරයි නිශ්චලතාවයේ තියෙන වස්තුවක් චලනය කිරීමට හෝ රයිට් නිශ්චලතාවයේ පවතින වස්තුවක් චලනය කිරීමට හෝ ඒකාකාර ප්‍රවේගයෙන් හරි ඒකාකාර එහෙම නැත්නම් චලිත වෙමින් පවතින වස්තුව ඒකාකාර ප්‍රවේගයක් තිබා චලිත වෙමින් පවතින වස්තුවක චලිතය වෙනස් කරන්න ආයෙනම් එතකොට උතන ආර කියපු ඔයාලා අහන කතාව කියවෙන්නේ නැහැ අහනවා එහෙනම් චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න ඉතින් ඒක නෙමේද චලනය වෙන වස්තුවක චලිතය වෙනස් කිරීමක් නෙමේද චලනය වෙන වස්තුව නිශ්චල කරනවා කියන්නේ මම අහන එකට උත්තර ඕනේ චලනය වෙමින් පවතින වස්තුව නිශ්චල කරනවා කියන්නේ අර චලිතය වෙනස් කරන්න බලයක් යොදනවා කියන එක නෙමෙයි බාහිර ක්‍රියාකාරකමක් කරනවා කියන එක නෙමෙයි ඒක තමයි ඒක තමයි ඒක ඇතුලේ තමයි ඔය ඇදීමක් අදිනවා තල්ලු කරනවා හරි අදිනවා තල්ලු කරනවා අබරනවා හරි ඕනම දෙයක් තියෙනවා නම් ඔය අර්ථ දැක්වීම ඇතුලේ තියෙන කාරණා තමයි ඔය රයිට් පැහැදිලිනේ කතාව කියන්න මෙහෙම අර්ථ දැක්වීම කියන්න මෙහෙම ලියන්න නිශ්චලව ඇති වස්තුවක් දැන් ලියන්න කියන වෙලාවට ලියලා නිශ්චලව ඇති වස්තුවක් නිශ්චලව ඇති වස්තුවක් මේ පාඩම කටපාඩම් මේ ඔය ලියන්න එපා මේක ලියන්න එපා මේ පාඩම කටපාඩම් කරන්න එපා හරි මේක කටපාඩම් කරන්න එපා තර්ක වලින්ම ඔළුවට දාගන්න ලැබේ මාර ලස්සනට ආදායන කියන්නේ තර්ක වලින්ම තියාගන්න මේවත් තනිකර තර්කයෙන්ම ගොඩ යන්න ඕන පාඩම් කියන්න නිශ්චලව ඇති වස්තුවක් චලනය කිරීමට හෝ නිශ්චලව ඇති වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වෙමින් පවතින වස්තුවක නිශ්චලව ඇති වස්තුවක් චලිත කිරීමට හෝ චලනය වෙමින් පවතින වස්තුවක චලිතය වෙනස් කිරීමට යෙදෙන බලපෑමක් වරහන් ඇතුලේ දාන්න බාහිර කාර්යක් එහෙම නෙමෙයි
बाहिर कारकयक् बाहिर कारकयक् बाहिर कारकयक् බලයක් ලෙස හඳුන්වයි බාහිර කාරකයක් බලයක් ලෙස හඳුන්වයි මම සාමාන්‍යයෙන් මේ පාඩම මේ මාසේ වගේ ඇදෙනවා කොහොමද හරි මේ මාසෙම වගේ මේ පාඩම ඇදෙනවා මේ දවස්ින් දෙකෙන් ඉවර කරන්න පුළුවන් එහෙම ඉවර කරලා වැඩක් එහෙම ඉවර කරලා සිරාවටම වැඩක් නැහැ කවුරු හරි එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එහෙම ඉවරෙන්නේ නැහැ කොහොමත් මේක තියරි පාඩම කරන්නේ එතකොට බිත්වේ සිට තියරි ටික යන්නේ රිවිෂන් එකක්වත් එහෙම නෙමෙයි බිඳුවේ සිට තියරි යන්නේ හරි තියරි යන්නේ කියලින්ම ඍණයේ ඉඳලා තියරි යන්නේ බාහිර කාරකයක් බලයක් ලෙස හඳුන්වයි බලයක් ලෙස හඳුන්වයි බලයක් ලෙස හඳුන්වයි හරි දැන් අහගන්න දැන් මේ දැන් මෙයා ගන්න අපි මේ මොකෙක් හරි ගැන විස්තර කරන්න අපි මිනිහෙක් ගැන විස්තර කරනවා හරි මිනිහෙක් නෙමෙයි ඔන්න එතමුක මේ ගෑන් ළමෙක් කියනවා කියලා. හරි. ගෑන් ළමෙක් දකින්නවා. කොල්ලෙක් දකින්නවා ගෑන් ළමෙක්. දැන් ඕක ගැන විස්තර කරනවා. ඇවිල්ලා කොල්ල සෙට් එක දැන්නයි ඉතින් විස්තර ගන්න යාළුවෝ සෙට් වෙන්න නැහනේ. නැත්තම් ඔබ බලන්න තිබ්බ ගන්න අපි ඉතින් අත් එකීමින් ඉන්නේ කියන්නේ මේවා. අපි උනත් එහෙමනේ. හරි ඔය ගෑන් ළමෙක් දැක්කාම කොල්ල සෙට් එක දැන් එකතු වෙලා මොකද කියන්නේ? අම්මෝ මෙහෙමයි අරේමයි මෙහෙමයි කියලා දැන් කතා වෙනවනේ. කොල්ල විතරද ඔහම? කොල්ල විතරද ඔහම? නැහැ නැහැ මොන පිස්සුද? කෙල්ලෝ ඊට අන්තයි. හරි ගෑන් ළමයි ඊට අන්තයි. අර මම දැක්කා මේ වගේ එකක් මේ ගෑන් ළමයි බලද්දි අපිට හොයන්න බැහැලු. කොල්ලෝ බලනවා කියන්නේ මෙහෙමනේ. මෙහෙම හිටියා. කොහොම හැරිලා බලනවා. අයුන්ට ලවත් දෙයක් නැහැ. කොල්ලොන්ට ලවත් දෙයක් නැහැ. කෙලින්ම මෙහෙම ආයි තින් මේක බෙල්ලේ පොට යන කල් හැරිලා බලනවා. හැබැයි කෙල්ලෝ එහෙම බලන්නේ නැහැ. කෙල්ලෝ බලන්නේ කොහමද? උන් බලන් ඉන්නේ මෙහෙ. හැබැයි බලන්නේ මෙහෙ. මෙහෙ බලාගෙන මෙහෙ බලන්න. ගාන්ට් ඔබ්ජෙක්ට් එක ගන්නවා මෙහෙ. හරි එහෙන් ගන්නවා ගන්න. ඒ බැලුවා වුණත් දැන් විස්තර කරනව නේද? අපි ගිහිල්ලත් මොකෙක් හරි මිනිහෙක් දැක්කාම හරි කවුරු හරි ඒ දැන් ඕ කොල්ලෙක් දැක්කා හරි නැත්නම් කෙල්ලෙක් කොල්ලෙක්ව දැක්කා. ඕකව ගැන විස්තර කරන්න යනවා. තව කාට හරි ඕක ගැන කියන්න යනවා. ඌ ගැන කියන්න යනවා. මොනවද කියන්නේ? එක්කෝ ඌ සුදුයි කියනවා. එක්කෝ ඌ ලස්සනයි කියනවා. එක්කෝ කල්ලුයි අරකයි මේකයි එහෙම. ඒ මොනව හරි දේවල් ටිකක් කියනවනේ. හරි මොනවා හරි දේවල් ටිකක් ඌ ගැන කියන්න එපා දැන් එක්කෝගේ හැඩරුව එක්කෝ මූණ රවුම් කියයි එක්කෝ මූණ කොටුයි කියයි හරි එක්කෝ රැවුල වවලා කියලා කියයි එක්කෝ රැවුලක් නැහැ කියයි මොනවා හරි දේවල් ටිකක් එක්කෝ කොල්ලෙක් දැන් ඕගෙල්ලගේ කොණ්ඩේ දිගයි ගැ ඒ කියන්නේ මොනවද ඔය කියන්නේ කියලාද මොනවද ඔය විස්තර කරන්නේ උගේ මොනවද විස්තර කරන්නේ උගේ මොනවා ගැනද ඔය විස්තර කරන්නේ ඔය බාහිර ලක්ෂණ කීපයක් නේද හරි බාහිර ලක්ෂණ කීපයක් නේද ඔය ගැන විස්තර කරන්නේ එහෙනම් මේ බලය කියන එක ගැනත් රයිට් හොඳට අගෙනල බලය ගැන බලය කියන එක ගැනත් එකපාරට දඩස් ගාලා කියන්නේ නැහැ මූ ගැන කියන්න හරි මූ ගැන කියන්න ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා එල ප්‍රධාන ලක්ෂණ තුනක් ප්‍රධාන කාර්කයන් තුනක් එක්කලා තමයි මූ ගැන කතා කරන්න ප්‍රධාන කාර්කයන් තුනක් එක්කලා මම ඕක ලස්සනට පිළිවෙලට මෙහෙම එන්න ඔන්න දැන් gedara තියෙනවා හරි මේ වගේ බිදු මේ গিදර තියෙනවා දඩ අල්මාරියක් හරි දඩ මොකක් හරි ලොකු එකක් තියෙනවා ලොකු අල්මාරියක් වගේ එකක් තියෙනවා කියලා හිතාලා ලොකු අල්මාරියක් වගේ එකක් තියෙනවා දැන් මේ අපි වගේ එකෙක් ගිහිල්ලා ඔබලා වගේ එකෙක් ගිහිල්ලා ඔය අල්මාරිය තල්ලු කරන පෙරලන්න පුළුවන්ද බැයිද ඔය අල්මාරිය මේවයි තියෙන සමහර උන්ට බෑ ඔය කීවට හරි ඔය අල්මාරිය ඔහොම තල්ලු කරලා පෙරලන්නද හරි මොකක් හරි ඔය අල්මාරිය හොලවන්න හරි බැයිද උඹලට පොඩ්ඩක් මෙන්න ලොකු එකක් කියලා හිතුවත් පොඩ්ඩක් ඔක එහෙට මෙහෙට කරන්න හරි පුළුවන් නේද හිල් හොල්ලන්න හරි පුළුවන් එහෙම මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන් හැබැයි දැන් අර ඔයි තාම මේ ඉපදෙච්ච එක මං කියලා මම මේකට ගන්න එක හරියන්නේ නැහැ මේ පොඩි එකෙක් ගන්න පොඩි එකෙක් ගන්නවා ඒ කියන්නේ ඌ දන ගාගෙන යන එකෙක් ගන්න දන ගාගෙන ගියාට ඌට සිංහල තේරෙනවා ඌට කියනවා හරි අන්නතන අල්මාරියක් තියෙනවා තෝගීල්ල හොලෝපන් ඔබ ගින් ඕක තල්ලු කරපන් ඔබ නිකන් හරියන්නේ නැහැ ඔබ දනගාගෙන ගිහිල්ලා මෙහෙම දනගාගෙන ගිහිල්ලා ඔබ ගින් හොලෝපන් ඌට පුළුවන් ද අල්මාරිය වල අර දනගාගෙන යන පොඩි එකෙකුට පුළුවන් ඌට බෑ ඕකත් එක්ක දෙල්ලන්න මොකක්ද එහෙනම් සීන් එක මොකක්ද එතන ඇති වෙන කාරණේ හරියට ඔළුවෙන් කියලා දෙ මම ඔබලාම ප්‍රශ්න වලින් කියන්නේ මොකක්
මොකද්ද ඔතන ඇති වෙන කාරණේ මොකද්ද කාරණේ අර ලොකු එකාගේ ලොකු එකා යොදන බලේ මොකක් තියෙනවද ලොකු එකා යොදන බලේ මොකක් තියෙනවද විශාලත්වයක් තියෙනවා පොඩි එකා යොදන බලේ විශාලත්වය අඩුයි ලොකු එකා අන්න බලේ මදි යොදන බලේ මදි අරු යොදන බලේ වැඩි එහෙනම් බලේ මොකක් වැඩිද එහෙනම් බලේ ගැන කතා කරන්න පුළුවන් කවුරු එක්කද එහෙනම් එහෙනම් අන්න කාරණයක් එක පොයින්ට් එකක් ආවා මොකක්ද එහෙනම් බලේ විශාලත්වය රයිට් එක පොයින්ට් එකක් ආවා මොකක්ද එහෙනම් බලේ විශාලත්වය හරි ඔන්න එක පොයින්ට් එකක් ආවා ඊළඟ එක හරි ඊළඟ එක මේක නම් බෞතරයක් හැම එකකටම වෙලා තියෙනවා හරි මේක නම් බෞතරයක් හැම එකකටම වෙලා තියෙනවා ඔය කඩවල් වල ගහලා තියෙනවා වීදුරු දොරවල් මටත් වෙලා තියෙනවා ඕකේ තියෙනවා පුෂ් කරන්න කියලා හරි ඕකේ තියෙනවා මොනා ගන්නද පුෂ් කරන්න කියලා අපේව මොකද ගන්න ගිහිල්ලා ඔක මෙහෙම මෙහෙම කර කර ඉන්නවා ඉතින් හරි එතකොට කඩේ ඇතුලේම පොරක් ඇවිල්ලා මහත්තයා මේ ඔක තල්ලු කරන්න තියෙන්නේ හරි එහෙම නැත්නම් මොකක් හරි අදින්න තියෙනවා හරි තල්ලු ගන්න හරි තියෙනවා කියලා කියලා වැඩේ ෂේප් කරලා දෙනවා ආයි විල්ලජ්ජාවේ බෑනේ ඔකට සෙට් කරා ආයි නම් මොකද්ද එතන තිබ්බ කාරණේ මොකද්ද එතන තිබ්බ කාරණේ මම ගිහිල්ලා දැන් මේ 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 අල්මාරිය කියලා ඉතින් මම මේ පැත්තෙන් මෙහෙට තල්ලු කරා එතකොට මේක යන්නේ එහා පැත්ත මේ මෙහෙට යන මේක මෙහෙට යන මං ටක් ගාලා පැනලා මෙහෙන් මෙහෙට තල්ලු කරා හරි මෙහෙට එතකොට මේ කියන්නේ මෙහෙ එහෙනම් මොකද්ද මොකද්ද එතන තිබ්බ කාරණේ අන්න බලයට එහෙනම් මොකක් තියනවද දිශාවක් තියෙනවා හරි බලයට දිශාවක් තියෙනවා විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා නම් බලය කියන්නේ මොන රාශියක්ද භෞතික රාශි ප්‍රධාන වශයෙන් අපි කතා කරේ අරකෙදි මූලික භෞතික රාශි මේ සහ ව්‍යුත්පන්න භෞතික රාශි තමයි නමුත් භෞතික රාශි ආයක අපිට භෞතිකව කඩන්න පුළුවන් දෛශික රාශි සහ මොනවද අදිශ රාශි විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා එහෙනම් බලය කියන්නේ මොන රාශියක්ද බලය කියන්නේ දෛශික රාශියක් රයිට් බලය කියන්නේ දෛශික රාශි ඒකත් හරි ඒකත් හරි දැන් එනවා ලක්ෂණ දෙකක් ඉවරයි ලක්ෂණ දෙකක් ඉවරයි එන්න තුන්වෙනි ලක්ෂණේ අපි ගිහිල්ලා මෙන්න මෙතනින් තල්ලු කරනවා මේක හරි එතකොට මේක මොනවා වෙයිද මේක තලයේ සුමටයි කියලා හිතාල්ත මේක තලයේ සුමටයි සුමටයි කියන්නේ අර උඹලා මේ ටයිල් එකට පවුඩර් දාලා එහෙම ලිස්සලා ගියේ පොඩි කාලේ අන්න ඒ සීන් එක හරි මේක සුමටයි මේක තල්ලු කරගෙන යනවා එතකොට මේක මෙහෙම ඉස්සරහට තල්ලු හරි ඔන්න මෙතන දාපුවාම මෙතන දිගේ ඉස්සරහට තල්ලු වෙනවා ඊළඟට මම මෙතනින් දාන්න නැතුව වෙන්න මෙතනින් දාන හරි මෙන්න මෙතනින් දාන ඔතනින් දාපු ගමන් මේක මොනවා වෙනවද? ඔතනින් දාපු ගමන් මේක මේ මේ අල්මාරි මොකක් වෙනවද? මේ පැත්තට පෙරලෙන. රයිට්. කොහොම දාන්නේ? මම දැන් මොකද ගන්න? බිම දිගා වෙලා මේ මෙතනින් දාන. හරි ඔතනින් දාන. මෙතනින් දාන මොකක් වෙයිද? මෙහෙන් දාපු ගමන් වටවන් ගාලා ඔලුව උට පෙරලෙන. හරි මෙතනින් දාපු ගමන් දඩෝන් ගාලා ඔලුව උට පෙරලෙන. මේ මොකක්ද දේවුනේ නේද? මොකක්ද දේවුනේ? බලයේ ක්‍රියාකරන ලක්ෂය බලයේ ක්‍රියාකරන ලක්ෂය වෙනස් වීම අනුව සිද්ධ වෙන ක්‍රියාව මොනවා බලයේ ක්‍රියාකරන ලක්ෂය වෙනස් වීම අනුව සිද්ධ වෙන ක්‍රියාව මොකක්ද වෙනස් වෙනවා ඒක ක්‍රියාකරන ලක්ෂය වෙනස් වෙනවා වගේම තමයි එහෙනම් මෙන්න මේ ක්‍රියා මෙන්න මේකට කියනවා ක්‍රියාකාරී ලක්ෂය එන්නත් ඔගේ ප්‍රධාන පොයින්ට් එක තමයි ක්‍රියා රේඛාවක් තියෙනවා හරි බලයට ක්‍රියා රේඛාවක් තියෙනවා බලයට තියෙනවා මොකද ක්‍රියා රේඛාව සහ ක්‍රියාකාරී ලක්ෂණ පැහැදිලිද එහෙනම් දැන් ඔන්න කාරණා තුනයි විශාලත්වය දිශාව සහ ක්‍රියාකාරී ලක්ෂණ හරි විශාලත්වය දිශාව සහ ක්‍රියාකාරී ලක්ෂණය ඔන්න ඔය කියන කොටස් තුනක් තියෙනවා රයිට් ඔය වගේ ඔය කියන කොටස් තුනක් තියෙනවා පැහැදිලිද කතාව පැහැදිලි නේද ඔය කියන කොටස් තුනක් තියෙනවා දැන් එතකොට ඒ කතාව ටික හරි හරි ඒ කතා ටික හරි අපි එන ඔය ඉස්කලම් මම කතා කරන්න දැන් බලපිට සාමාන්‍යයෙන් ඕ ලෙවල් කතාවෙත් ඔය බල්ල ලකුණු කරලා එහෙම තියෙනවනේ දැන් මෙහෙම ගත්තාම මේසයක් උඩ හරි මොකක් හරි උඩ දැන් මෙහෙම දැන් අපි දන්නවනේ මේ මේ මේස උඩ තියෙද්දි මේ මේසය උඩ තියෙද්දි හරි මේස උඩ තියෙද්දි මෙතනින් මේ අපි බල ලකුණු කරනවනේ පහලට මොකද බල ඊතල ලකුණු කරනවා ආයේ වස්තුවක් මොකක් හරි තිබ්බාම ඉහළට ලකුණු කරනවා අභිලම්භ ප්‍රතික්‍රියා කියලා එහෙම ඕම ලකුණු කරනවා ඒවා දන්නවා
ඕලෙවල් කතාවෙදිත් බල එහෙම ලකුණු කරලා තියෙනවනේ. ඔහොම R කියලා පල්ලෙහාට MG කියලා ඔහොම ලකුණු කරලා තියෙනවා. මොකුත් දන්නේ නැහැ වගේ ඉඳලා මම පස්සේ කියලා දෙන්නම් ඕන. දැන් මේ මේ ඔය දැන් මේ තමුන් ඉන්න මේසේ ඕකටත් බල ක්‍රියා කරන්නේ නැද්ද? ඕකට බල ක්‍රියා කරන්නේ නැද්ද? එහෙනම් ඒ බල වලට ක්‍රියා රේඛා නැද්ද? ඒ බල වලට ක්‍රියා රේඛා නැද්ද? තියෙනවා. දැන් බලන්න පේනවද ඔය මේ මේසෙන් ඊතල වදිනා වගේ පේනවද? ඔය මේසෙන් ඊතල වදිනා වගේ එහෙම බලන් ඉන්න මේ ඊතල යනවා මේ පල්ලෙහාට ඊතල පේනවා එහෙම පේනවද ඊතල? නෑ නෑ ඔය ක්‍රියා රේඛා කියන්නේ නේ මොකද්ද? මනක්කල්පිත රේඛා කියන්නේ. රයිට්. ඊතල පේනවද? ඊතල පේනවා නම් මොනවා හරි කරලා ඇති. ඊතල පේනවා නම් මොනවා හරි කරලා ඇති. මේ මේ අර මම කියන්නේ නැති මෙතන කියන එක හරි නෑ නේ. සිංගල බේත් ඖෂධයක්වත් පාවිච්චි කරලා ඉන්නවත් නැහැ. හරි උන්ට පේනවා. උන්ට සමහර විට ඔව්වා කැරකිනා වගේත් පේනවා ඇති මෙලා. හරි එහෙම කැරකිනා වගේත් පේනවත් නැහැ. එහෙම පේන්නේ නැහැ. හරි එහෙම පේන්නේ නැහැ නේ. එතකොට බලයට තියෙන්නේ එනවා ඔව්වා මනක්කල්පිත රේඛා. හැබැයි අනිත් කාරණේ තමයි බලයේ ක්‍රියා රේඛාව දාන්න පුළුවන් ක්‍රියා රේඛාව දාන්න පුළුවන්. එහෙම දැම්මොත් ඔච්චර විතරයිද? එහෙම නැත්නම් මේක දික් කරන්න පුළුවන්ද බැයිද? මේ බලයේ ක්‍රියා රේඛාව දික් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන් ඇති වෙන්න දික් ක්‍රියාවයි. ඇති වෙන්න දික් ක්‍රියාවයි අපේ පන්තියේ අපේ මයි ක්ලාස් එකේ නම 0 to infinity නේ. හැබැයි මේක පුළුවන් බිඳුවේ සිට නෙමෙයි. මෙහි ගත්තොත් ඍණානන්තය නම් අර පැත්තෙන් ධනානන්තය නම් ඍණානන්තයේ ඉඳලා ධනානන්තය දක්වාම දික් කරන්න පුළුවන්. හරි? කියන්නේ බලයේ ක්‍රියා රේඛා දික් කරන්න පුළුවන්. පැහැදිලිද කතාව? ඍණානන්තයේ සිට ධනානන්තයට දික් කරන්න පුළුවන්. ලියන්න එනම් මේම. ලියන්න ඉක්මන් ලියන්න. ඉක්මන් ලියන්න. වස්තුවක් මත ක්‍රියා කරන වස්තුවක් මත ක්‍රියා කරන බලයක් විස්තර කිරීමට කරුණු තුනක් අවශ්‍ය වෙයි. කියන්න පළවෙනි එක බලයේ විශාලත්වය. බලයේ දිශාව ලෑගේ දාන්න තුන්වෙනි එක දාන්න බලයේ ක්‍රියා රේඛාව ඇලීරක් ගහලා දාගන්න ක්‍රියාකාරී ලක්ෂ්‍ය කියලා ඇලීරක් ගහලා දාගන්න ක්‍රියාකාරී ලක්ෂ්‍ය ක්‍රියාකාරී ලක්ෂ්‍ය ක්‍රියාකාරී ලක්ෂ්‍ය පොඩි කොටසයි අපි තාම ලිව්වේ. හරි පොඩි කොටසයි අද පාඩම මේව අද දවසේ ලියලා විතරක් ගණන් එහෙම්මෙන් දෙක තුනක් තමයි ගණන් පොඩ්ඩක් හැදෙනවා වගේ තේරෙයි. ගණන් පොඩ්ඩක් නෙමෙයි බලමු අපි ගණන් සෙට් එකක් හැදෙනවා කොහොමද? මේ අද දවසෙන් පාඩම මුල පුරන්න. ඊට පස්සේ යන්. හරි ඊට පස්සේ යන්. බලයේ දිශාව. එතකොට තේරෙයි කොයි වගේද ගණන් මොන මට්ටමේද ගණන් නිකන් කූපින් ගණන්ද කොයි මට්ටමෙන්ද යන්නේ තේරෙයි හොඳට. ටියුට් එක ගත්තාම ටියුට් එකේ විතරක් බලය ගණන් 300කට වැඩි එතියෙන. ඌර් ෂොට් බලහල්ලා හදලා ටියුට් එක ආපු ගණන් බලය ගණන් 300කට එහා තියෙනවා ගණන් සෙට් එක හද. උත්තරත් එක්ක තියෙනවා හදනවා ඔක්කොම. හරි හදනවා ඔක්කොම. සෙට් එකම හදනවා. මෙන්න මේක පොඩ්ඩක් අපි මෙහෙම දාගමු. හරි පොඩ්ඩක් විතර මෙහෙම රූපයක් හදලා දාගන්න වෙයි. මෙහෙම ගන්න වස්තුවක් තියෙනවා වෙන්න. හරි වස්තුවක් තියෙනවා මෙතන. අපි හිතමු 10යි නිව්ටන් වුණ විශාලත්වයක් තියෙනවා. එන මෙතන තමයි මේක තමයි ක්‍රියා රේඛාව. එන මෙතෙන්ට තියෙනවා අපි ක්‍රියාකාරී ලක්ෂ්‍ය. මේක දික් කරන්න පුළුවන් ඈ.
විශාලත්වය මේ ඊසෙන් තමයි දිශාව දැක්කේ. හරි ඊසෙන් තමයි දිශාව දැක්කේ. ඊසෙන් තමයි දිශාව දැක්කේ. හරි පැහැදිලිද මේ ඊසෙන් තමයි දිශාව දැක්කෙන්නේ මේක ඇඳගත්ත සෙට් එකම ඉහළ බං ඉක්මනට පටකාල ඇඳගන්න अरे लियान में मलियान डे लियान में मां बालेयानु विशालत्वक खा दिशावक पावतीन बैवीन दैशिक राशि की දැනට නෝමල් ලියා ගන්න බලයේ විශාලත්වය පහලින් ලියන්න බලයේ විශාලත්වය න්‍යූටන් වරායතුල දා ගන්න කැපිටල් එන් බලයේ විශාලත්වය न्यूटन और आंतरिक दागन लिखते कैपिटल लेन न्यूटन नम उ एक गेन न्यूटन नम उ एक गेन न्यूटन नम उ एक गेन मानिनु लबनातर यही दिशाव यही दिशाव क्रिया रेखावे योद्धन ई हिस मगिन देखवे क्रिया रेखा वे योद्धन ई हिस मगिन देखते हरिया इलांगट मे मे बलयाज्ञन कथा करादी तं केलिम नियम सेट एकडे एन्न आदन्ने हरि दं मेतन इंदला लंका विगत्ता मनां बले अनित बले कथा करती අර මේ මේ දුම්මල ගහලවත් එලවන්න බැරි පොරවල් ටිකුත් ඉන්නවා ලංකාවේ බලය ගැන කතා කරද්දි මේ දුම්මල ගහලා නෙමෙයි මොනවා කරනවත් එරග එලවන්න බැරි අරක් ගත්ත භූතය සෙට් එකක් ඉන්නවා හරි අරක් ගත්ත භූතය සෙට් එකක් ඉන්නවා උන් එහෙම හරියවෙලා අපියත් කාගෙන එහෙම ඉන්නවා පොරවල් ටිකක් ඉන්නවා උන් වෙනයි හරි මං කියේ උන් ටික අයින් කරන්න ඕනේ කියලා කොහොමද
අර මේ අපේ රටට අරක් ගත්ත භූතයෝ සෙට්ටයක් ඉන්නවා. ඒ භූතයෝ එක්කලා මේ වැඩේ කරන්න බෑ කොහොම. එහෙම සෙට්ටයක් ඉන්නවා. අයින් කරන්න බැරි චරිත ටිකක් ඉන්නවා. ඒක තනිකර මේ අර පිල්ලියක් තමයි මේ. පිලිලයක් තමයි තනිකර කරන්න දෙන්නේ. පිලිලයක් නෙවෙයි පිලිකාවක්. පිලිකාවක් වෙලා තියෙන්නේ. හරි පිලිලයක් නෙවෙයි පිලිකාවක් කියලා දින කරන්න දෙයක් නැහැ. ඒක නෙමෙයි. අර අර මේ කියන එක නෙමෙයි. මේ අපිට මේකෙදි කතා කරන්න බැරි අමතකම කරන්න බැරි චරිතයක් ඉන්නවා කවුද? නිව්ටන්. හරි නිව්ටන්. නිව්ටන් කියන විද්‍යාඥයා. සර් අයිසෙක් නිව්ටන් කියන විද්‍යාඥයා ඉන්න. එතකොට නිව්ටන් ඉදිරිපත් කරනවා ප්‍රධාන වශයෙන් මේ බලය සම්බන්ධව නිව්ටන් නියම කීයක් ඉදිරිපත් කරනවාද? කියන්න කියන්න කතාවට එන්න දැන්. ඉලිම සීන් එකට එන්න ඕනේ. නිව්ටන් ඉදිරිපත් කරනවා නියම කීයක්ද? නියම 3ක් ඉදිරිපත් කරනවා. හරි නිව්ටන් නියම 3ක් ඉදිරිපත් කරනවා. එතකොට ප්‍රධාන වශයෙන් ඔන්න ඔතන ඉඳලා තමයි අපි දැන් පටන් ගන්න හදන්නේ. ටියුට් එක ගත්තාම ටියුට් එකේ සියලුම තියරි ටික තියෙනවා. ටියුට් එකේ තියරි ටිකක් බිඳුවේ ඉඳලාම තියෙනවා ගණන් 400ක් විතර යන මට්ටමට ගණන් සෙට් එකකුත් තියෙනවා. ওই සෙට් එක හැදෙනවා. MCQ අනම් මනම් ඔක්කොම පිළිවෙලට ලෙවල් 1 ලෙවල් බලන්න ටියුට් එක ආරෙන්. හරි එතකොට මේ මේ දැන් මේ ওই කතාවේදී න්‍යූටන් ඉදිරිපත් කරන ප්‍රධාන වශයෙන් නියම 3ක්. න්‍යූටන්ගේ පළමු නියමය, දෙවන නියමය, තුන්වෙනි නියමය. ඔය නියම ටික මේ ඉන්න හැම එකෙක්ම ඕ ලෙවල් කතා කරානේ. මම හිතන්නේ ඕ ලෙවල් සයන්ස් වලදී ඕක කතා කරනවානේ න්‍යූටන් නියම ටික. මතකත් නැවම් මේ මට මතක හැටියට න්‍යූටන් නියම කතා කරනවා. ඔව් කතා කරනවානේ. මේ සූත්‍රෙත් කතා කරනවා නම් න්‍යූටන් නියම කතා කරනවානේ අනිවාර්යෙන්. ඒකට මෙතන ඉන්න හැම එකෙක්ම න්‍යූටන් නියම තුන දන්නවා. ඔක්කොම දන්නේ නැති වුණා තුන්වෙනි එක හරි මතක තියෙනවා. හරි ඔක්කොම දන්නේ නැති වුණා තුන්වෙනි එක හරි මතක තියෙනවා. රයිට්. එහෙනම් අපි ලියමු පළවෙනියෙන්ම. දැන් මාතෘකාව නිව්ටන්ගේ පළමු නියමය. දැන් තිය මාතෘකාවක් නිව්ටන්ගේ පළමු නියමය. සුපිරි. ඔක්කොම දන්නවනම් එළම. ගේම ගහන්න තියෙනවා. පිල්ලිවලට වැඩ ටික හම්බෙයි, ගණන් ටික හම්බෙයි, ලස්සනට ඉතන ඉඳලා ගේම ගහන්න තියෙනවා. දැන් අද පටන් ගන්න අද ගණන් සෙට් එකට යනවා කියලා මොකෝ. न्यूटन के पलमोन नियमे मुकद्दे पलमोन नियमे किया क्या लबान न्यूटन के पलमोन नियमे किया ने मुकद्दे मुकद्दे पुरकी भी पलमोन नियमे अब यारा अर्थ देख की मगत्ता नहीं तो बाले इटे वो अर्थ देख की मगत्ते तो तनी क्या तलगा मुकद्दे पलमोन नियमे पुरकिया प्रवेगी की ये लगता आवक क्या ना पुरकिया पलमोन नियमे की भी मुकद्दे මොකද්ද කිවි? නිව්ටන්ගේ පළමු නියමෙන් කියනවා මෙන්න මෙහෙම කතාවක්. හරි මෙන්න මෙහෙම කතාවක්. නිශ්චලතාවයේ පවතින වස්තුවක් උත්තරා ගන්න. නෑ නෑ නෑ. ඔය පැටලගෙන ඉන්න. නිව්ටන්ගේ පළමු නියමෙන් කියන්නේ නිශ්චලතාවයේ පවතින වස්තුවක් චලනය කිරීමට හෝ හරි චලනය කිරීමට හෝ චලනය වෙමින් පවතින වස්තුවක්. ඒක මෙහෙමත් වෙන්න. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම පවතින වස්තුව. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම පවතින වස්තුවට චලිතය වෙනස් කරන්න. චලිතය වෙනස් කරන්න නම් ওই වස්තුව මත බාහිර අසන්තුලිත බලයක් යොදන්න ඕනි කියලා කියනවා. අධ්‍යක්ව අසන්තුලිත බලයක්. නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන්. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක්, බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන තාක් වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන තාක් නිශ්චලතාවයේ පවතින වස්තුවක් රයිට් නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලතාවයේ මත ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තුවක් එම ප්‍රවේගයෙන් මත චලනය වේ කියලා කියනවා. පැහැදිලිද කියප එක? වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන තාක් නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලතාවයේ මත ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තුවක් ඔය ඒකාකාර ප්‍රවේගයෙන් කියන එක අත්‍යවශ්‍යයි. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තුවක් එම ප්‍රවේගයෙන්මද චලනය වේ කියලා කියනවා. මොන ඕක තමයි නිව්ටන්ගේ පළමු නියම. දැන් ප්‍රශ්නයක් එනවා. මොකක්ද මේ අසන්තුලිත බලයක් කියන්නේ? මොකද්ද අසන්තුලිත බලයක් කියන්නේ? මම ඕක අසන්තුලිත කියන එක පැහැදිලිව විස්තර කරනවා. දැන් බලයේ තියෙනවා ප්‍රධාන වශයෙන් විභේදනය ඊට පස්සේ සම්ප්‍රයුක්තය, පූර්ණය ඔන්න ඔය කොටස් තුන කතා කරන්න තියෙනවා.
බල විභේදනය කියන්නේ මොකද්ද සම්ප්‍රයුක්තය කියන්නේ මොකද්ද කූර්ණය කියන්නේ මොකද්ද ඔය කොටස් තුන කතා කරන් තියෙනවා සම්ප්‍රයුක්ත බල කතා කරද්දී ඔය අසමතුලිත බලය කියන එක තව ටිකක් විස්තර කරනවා මම නිකන් සරලව මෙහෙම කියන්නම් තියෙනවා ඔන්න ඉතාලකු දැන් මේ වස්තුව මත මම මේ පැත්තෙන් ඉඳගෙන නිව්ටන් 10ක් දානවා හරි ඔය වස්තුව මත මේ පැත්තෙන් ඉඳගෙන නිව්ටන් 10ක් දානවා වස්තුව මොනව වෙනවද කියලා කියලා මේ වස්තුව මොනව වෙනවද චලනය වෙනවද නැද්ද වස්තුව චලනය වෙනවා අර අර වස්තු නෙමෙයි ඊළඟට මෙහෙන් 10ක් දාද්දී තප්පරක් ඇවිල්ලා මෙහෙනුත් 10ක් දානවා ප්‍රතිවිරුද්ධව අහරෙන් 10ක් දානවා මෙහෙනුත් 10ක් දානවා වස්තුව චලනය වෙයිද මේ වස්තුව දැන් චලනය වෙයිද කියලා කියලා මේ වස්තුව දැන් චලනය වෙයිද නැහැ හරි මේ වස්තුව චලනය වෙන්නේ නැහැ මේ අපි ඔය කැම්පස් එකේදී අවුරුදු උත්සවයකදී දුන්න රැග්යක් වගේ එකක් කියන්නද කැම්පස් එකේදී අවුරුදු උත්සවයකදී වගේ රැග්යක් වගේ එකක් කියන්නද රැග් එකක් කියන්නේ ඔක ඇතුලේ ලොකු කතාවක් කියලා දෙන කතා මේවා එකක් කරන්න හරි දැන් අපි ෆැකල්ටි ඔය සීනියර්ස්ලා දෙනවා ඉන්නෝද කියන්නේ අපි උඩ බැච් එක විදියට පහළ බැච් එකට දෙනවා පොඩි සීසන් එකක් තියෙනවානේ හරි පොඩි සීසන් එකක් තියෙනවානේ මෙන්න මෙහෙම වැඩක් කරනවා ඔයිට මං ගන්න උදාහරණ දන්නේ උන් දැන් ඉතින් කියන්න එපා කිව්වට නෑ ඉතින් ඒ උදාහරණ තමයි ඉතින් ගන්න ඉතින් අය හැමතෙක උදාහරණ තමයි ඉතින් මෙන්න මෙහෙම එකක් කරනවා මෙන්න මෙහෙම එකක් කරනවා උබලටත් පුළුවන් නම් ඔන්න දැන් මේ ඉගෙන ගත්තාන් පස්සේ අවුරුදු උත්සවයකට වගේ භාවිත කරන්න පුළුවන් අවුරුදු උත්සව තියන් වෙයිද නැහැ මේ අපි අවුරුදු උත්සවය කියන්න කලින් ගේන්න කියනවා මේ ජුන්නොන්ට කියනවා සාරි කියනෙන්න හරි ගෙවල් වල ළඟපාත ඉන්නේ උන්ට කියනවා සාරි 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 කියනෙල්ලා කියලා කියන. බනිස්කණ්ඩ දෙන්න හදන නේ. තියෙනවා පුටු හතරක් ඔන්නෝම තියෙන. රයිට් පුටු හතරක් තියෙනවා. පුටු හතර තියන්න කලින් හතර දෙනෙක් ගන්නවා. හතර දෙනෙක් ගන්නවා. එකෙක් තියෙනවා මේ පැත්තට ඔහොම. තියලා ඉවරලා දැන් මට මේ පෙන්වන්න බෑ. උගේ බඩේ මේ හරියෙන් ගැට ගහනවා සාරි. හරි මේ හරියෙන් ගැට ගහලා උඩට මෙහෙම සාරි දැන් ඔහොම අල්ල රයිට් මෙහෙම තියෙනවා දැන් මෙතන පෙන්වන්න බෑ ඔන්නෝම අල්ලන් ඉන්නවා ඔය විදියට මේ පැත්තෙත් එකෙක් ඉන්නවා උත් මෙහෙන් අල්ලගෙන ඉන්නවා මේ පැත්තෙත් එකෙක් ඉන්නවා අල්ලගෙන කොහොම අල්ලගෙන ඒ කියන්නේ දැන් මේ පැත්තට මූණ දාලා අනික මේ පැත්තට මූණ දාලා අනික මේ පැත්තට අනික මේ පැත්ත හරි දාලා ඉවරලා මොකද කරන්නේ දැන් සාරිය මෙහෙම ගැට ගහලා තියෙන්නේ මේ ගැට ගහලා මේ අල්ලගෙන ඉන්නේ ගැට ගහලා මෙතනින් මොකද කරන්නේ साइंस फैकल्टी अपने केलिम साइंस फैकल्टी है साइंस फैकल्टी है केलिम विद्या उपयोगी करके ना रैग देन निकांग देने इतना है अरे निकांग देने इतना है रैग रैग के का देने विद्या भी इतना है अरे रैग के का देने विद्या भी मेथनिंग उन नाम गेट याद दाला मैं मैद्दे गेट याद दां राइट मैद्दे මේකේ බඳින්නේ නැහැ දැන් මෙත් ඉරට්ටක් වගේ කෙල්ලෙක් බඳලා මෙහෙට අලියෙක් වගේ තඩි ඇතෙක් මේ කොල්ලෙක් එහෙම බඳින්නේ නැහැ මෙතෙන් ඉරට්ටක් වගේ කෙල්ලෙක් බඳලා මෙහෙට අලියෙක් වගේ කොල්ලෙක් බඳින්නේ නැහැ හරි එහෙම නැත්තම් මේ බඳොත් බඳින්නේ මේවට කොල්ලෝ මාතර දෙනෙක් ඒ කියන්නේ එක සමාන වගේ සයිස් එකේ ඉන්න කොල්ලෝ මාතර දෙනෙක් එහෙම නැත්තම් එක සමාන සයිස් එකේ වගේ ඉන්න මේ කෙල්ලෝ මාතර දෙනෙක් එහෙම තමයි බඳින්නේ එහෙම නැත්තම් හරියන්නේ නැහැ දැන් බලන්න මේ කතාව කියද්ද තේරෙයි කරන්නේ දැන් මීට අඩියක් විතර ඉස්සරහින් පුටුවක් තියලා පුටුව උඩ තියෙනවා බනිසියක්. දුන්නා ආයේ. හරි හැමෝටම දුන්නා. පට්ටාතල් ගේම් එකක් මේ ගහන් ඉඳලා ලකෝ. මෙතනින් තියලා කරලා මේක උඩත් තියෙනවා බනිසියක්. මේක උඩත් බනිසියක් තියෙනවා. මේක උඩත් බනිසියක් තියෙනවා. දැන් අඩියක් විතර ඉස්සරහින්. දැන් මොකද ගන්නෙ? විසිල්ලක් ගන්නවා කාපන්. හරි විසිල්ලක් ගන්නවා කාපන් කියලා. හයිද බනිස්. බනිස් කයිද කට්ටිය? විසිල්ලක් ගහලා ඉවරලා අඩියක් විතර ඉස්සරහින් පුප්පියන්නේ අත අල්ලන්න බෑ අත අල්ලන්න බෑ ඒව කරන්න බෑ ඔහොම අත තාල ගන්න බෑ මෙහෙම ගිහින් කණ්ඩ ඕනේ කයිද කට්ටිය බනිස් මොන්න පිස්සුද මේ ඉන්න එකා තව ටික වෙලාගේ මෙන්න මේ බඩ ගන්නවා හරි තව ටික වෙලාගේ මෙහෙ බඩ ගන්නවා මෙහෙ මේ හතර වටේ දුවන්නේ මොකද හරි මේ හතර වටේ මොන්න බනිස් කෑමක්ද කණ්ඩ වෙන්නේ නැහැ හේකුටවත් හරි කණ්ඩ වෙන්නේ නැහැ හේකුටවත් ඔහුලනු දාලා ගැට ගහන්න එපා බඩ හිර වෙලා මැරෙනවා अरे कोहलानु गेट डाले हम गेट गांडे पे मैं सारी गांडे पारने सारी आरंगे इंडिके लगी अन्ने अरे ओके ऐतुलेती है ना ओके ऐतुलेती है ना बाले लिए रखने गेम में का पट्टा तल गेम में के विस्तरे मांग किया ना
එකෙකුටවත් බනිස් කන්න බෑනේ. එකෙකුටවත් බනිස් කන්න බෑනේ. ඊට පස්සේ අපි කියනවා මේ අර නවත්තාලක්. දැන් නවත්තාලක්. දැන් කට්ටිය සාමාන්‍ය විනාඩි 15ක් විතර බිම දඟලනවා සෑහෙන්. හරි. දඟලලා ටිකක් ඉවරලා කට්ටිය මහන්සි වුණාට පස්සේ පොඩ්ඩක් නවත්තහන්. නවත්තලා එකෙකුටවත් කන්න බෑ නේද කියලා. හරි එකෙකුටවත් කන්න බෑනේ. එහෙනම් මොකද්ද කියන්න ඕන? මල්ලංගෙ ඉඳ පෙමුට මම කිව්වා හේතු. හරි. කන්න බෑනේ. කන්න බැරි නම් කරන්න ඕනේ මොකද්ද? එකතු වෙලා කාපන්. තනි තනි. එකතු වෙලා තනි තනිව නෙමෙයි. එකතු වෙලා බෙදාගෙන කාපන්. මේ ලෝකේ තියෙන ගැටලුව තමයි මොකද්ද? පොරකාගෙන තමන් විතරක් තනියම කන්න යන්නේ. මේ ලෝකේ තියෙන ගැටලුව තමයි පොරකාගෙන තනියම කන්න යන්නේ. ඒකින්ද බෙදාගෙන කාපන් කියලා කියන්නේ. ගානට එකක් ගිහිල්ලාම ඕම ඕම දිනුම නෙමෙයි. හරි ජයග්‍රහණේ දැන් මිනිස්සු පන්නන්නේ මොකක් පස්සේද? ජයග්‍රහණේ ජයග්‍රහණේ අර ආත්මార్థකාමීත්වයක් පස්සේ අඹා යන එකකට කැම්පස් එක ඇතුලේ පොඩි දෙයක් කියලා දීමක් තමයි උදන කරන්නේ. ඔය රැග් එකම නෙමෙයි උදන කරන්නේ. හරි කැම්පස් එක ඇතුලේ තියෙන බලට ගියාම තේරෙයි. බලට ගියාම තේරෙයි අපි ඉඳලා තියෙනවා. ඛණ්ඩ අතේ සතයක් නැතත් අතේ 1 රුපියලක් නැතුව මාර තැනක් කැම්පස් එකේ. උඹලට හිතා ගන්නවත් බැරි දෙනවා. අතේ 1 රුපියලක් නැතුව කැම්පස් එකේ මාස දෙකක් තුනක් වුණත් ඉන්න පුළුවන්. මේ සිරා ඇත්ත කතාව කියන්නේ. මම ආශ්‍රය කරපු මගේ යාළුවෝ සෙට් එකයි මාත් එක්ක හිටපු උන් ගැනයි මම දන්නවා. මම මේ කතාව බොරු කියනවා නම් අපේ උන්ුණත් කියයි. අතේ 1 රුපියලක් නැතුව මාසයක් දෙකක් වුණත් කැම්පස් එකේ ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මිනිස්සු දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඛණ්ඩ යද්දි අනිවාර්යෙන් අහනවා මචං උඹ කාලා දින්න කියලා අහනවා. ඒ වගේ පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒ තැනට මෙන්ටලි එක හදනවා. සාමාන්‍යයෙන් කැම්පස් එකේදීම මේ ඔය බීම් බෝතලයක් වගේ දුන්නොත් එහෙම දඩස් ගාලා ඕක එක දිගට බීගෙන ගිහිල්ලා අනිත් එකට නොදීන්නේ නැහැ. සාමාන්‍යයෙන් එක උගුරක් ගාලා ඉවරලා ඒක යවනවා. හරි. ඒක වටේටම යවනවා. මොකද කැම්පස් එක ඇතුළේ කියන්නේ හැම තැනින්ම එන පිරිසක් ඉන්නවා. එහෙම ඉදපෙවුනොත් ඉන්නවා. හරි. අපිත් එක්කත් හිටියා එහෙම ඉදපෙවුම්. අවුරුදු 4 මෙහෙම ඉදපෙවුනොත් හිටවා. හරි. සාමාන්‍යයෙන් ඇඳුම් උනත් හැම දෙයක්ම මාරු කරගෙන අමුතුම විදිහකට ඒක ඒ ජීවිතේ ගත ගන්න යන්න ඕනේ. හරි. ඒ ජීවිතේ ගත ගන්න යන්න ඕනේ. මේ අපි නම් මාරු නොකරගත්තේ එකම එක දෙයයි මට නම් මාරු නොවිදී. හරි. එක දෙයයි ටූත් බ්‍රෂ් එක පාව මාරු කරගෙන කරන්ට් එක මේ වැදලා තියෙනවා. ඕක සිරාව කතාව. හරි ඕක තමයි සිරාව කතාව. ඊයා කියයි ඉතින් ඊයා කියව ගන්න දැන් නැහැ එහෙම වෙලා තියෙනවා. හරි. දැන් ඒ කතාව වැඩක් නැහැ. උඹලට කියවෝ කතාව ගන්න මේ ආත්මార్థකාමී සමාජය නෙමෙයි. ඕක ඇත්තට කතාවක් තියෙනවා. රැග් එකක් කියලා මේ කැම්පස් ඇතුලේ රැග් කියලා ඔය බොරු බිල් එකක් පැවුවට එක්සෑම් මේක අහගන්න මේක අහන්න මේක වැදගත් එකක් මේ ඒ ලෙවල් රිසල්ට් එන කාලට රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අනම්මනම් ඕවා එකතු වෙලා එන බොරු බිල් එකක් පවනවා කැම්පස් ඇතුලේ රැක් තියෙනවා මේ රජයේ විශ්වවිද්‍යාල හොඳ නැහැ කියලා මොනවා හරි රැක් කතාවක් කියනල්ලා බුරු දෙයක් පවනවා ඕක පට්ටපල් බුරු අපිට යන්න තියෙන මමග්ගිය ජීවිතයේ හොඳම තැන තමයි රජයේ විශ්වවිද්‍යාල හරි බලට යන් තියෙන ජීවිතේ හොඳම තැනක් තමයි රජ විශ්වවිද්‍යාලය යම. එහෙම රැක් කියලා මේ මරාගෙන කණේ උන්නේ නැහැ. යකු මේ. අර අර අතලෝ එක් දෙන්නෙක් ආරෙ මේ මන්ද මොංගල් කාර්ය ඉගෙන ගත්තේ උන්න තින්න පුළුවන් නම් ඒ වගේ එකෙක් ඉඳලා ඒ වගේ දෙයක් කරනවා. නමුත් ඒකටත් ඒකට විරුද්ධව ඒකට වෙනම වැඩ කරන්න පිරිසක් ඉන්නවා. ඒ හින්දා මේ එහෙම බය වෙන්න දෙයක් නැහැ කැම්පස් කියන්නේ හරි. හයි තා ගන්න. දැන් ඔය කතාව අයින් කරන්න. දැන් කතාව අයින් කරන්න මේක ඇතුලේ තියෙන බලය ගන්න ඉන්නේ මේක ඇතුලේ තියෙන බලය මොකද්ද දැන් මේ ලක්ෂ්‍ය සැලකුවොත් මේ ලක්ෂ්‍ය අසමතුලිත වුණා ඇයි ඒ අසමතුලිත වුණේ මේ ලක්ෂ්‍ය එහෙම එහෙ දුවනවා දැන් මූ යොදන බලයයි මං ගත්තොත් මූ 10ක් යදුවා නම් මූ වෙනම එකක් 15ක් මූ 12ක් කිය හැකි මූ 13ක් එක එක බලය යොදන්න හරි එක එක බලය යොදන්න අන්න එතකොට මොකද වෙන්නේ බීම් මෙතෙන්ට යදෙන බලය සමතුලිත නැහැ මේ ලක්ෂ්‍යය සමතුලිත නැහැ මේ ලක්ෂ්‍යය මත යෙදෙන බල සමතුලිත නැහැ පැහැදිලිද කියපු කතාව අපි හිතමු මෙතෙන්ටත් 10ක් දාලා මෙතෙන්ටත් 10ක් දැම්මා නම් මේ සාරි ගැට ගහපු අර මැද්දේ ලක්ෂ්‍යය චලිත වෙයිද يعني එහෙට මෙහෙට තුවයිද ඉතල උත්තරයක් ඕනේ මූත් 10ක් දාලා දින්නේ මූත් 10ක් දාලා මූත් 10ක් මූත් 10ක් මෙතන චලන වේවිද මෙන්න මෙතන නෑ අන්න මොකද්ද අන්න මෙතන මොකද්ද එන්නේ අන්න සමතුලිතයි
අර එක එක බලයේ දී සමතුලිතයි. පැහැදිලිද කතාව? පැහැදිලිද කතාව? හරි. රයිට් ලියන්නේ නම් මෙහෙම. කියන්නේ මාතෘකාව ලියවනේ නිව්ටන්ගේ පළමුවන නියමයේ කියලා. මාතෘකාව දාගත්තද නිව්ටන්ගේ පළමුවන නියමයේ කියලා? කියන්න මෙහෙම. කියන්න මෙහෙම. කියන්න මෙහෙම කියන්න. වස්තුවක් මත වස්තුවක් මත වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන තාක් වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන තාක් ක්‍රියා නොකරන තාක් නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලතාවේමත් නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලතාවේමත් නිශ්චලතාවේමත් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තුවක් එම ප්‍රවේගයෙන්මද එම ප්‍රවේගයෙන්මද එම ප්‍රවේගයෙන්මද එම ප්‍රවේගයෙන්මද එම ප්‍රවේගයෙන්මද චලනය වේ 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 හරි පාලි ලියන්න පාලි ලියන්න පාලි ලියන්න මේදී 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 රයිට් මේකත් ලියලා ඉඳලා ඉතින් මම ඊට පස්සේ ආයසරයක් කියන්නම් මේදී මේදී අසන්තුලිත බලයක් ලෙස මේදී අසන්තුලිත බලයක් ලෙස මේදී අසන්තුලිත බලයක් ලෙස හැඳින්වුවේ මේදී අසන්තුලිත බලයක් ලෙස හැඳින්වුවේ මේදී අසමතුලිත බලයක් ලෙස හැඳින්වුවේ සම්ප්‍රයුක්තය මේදී අසමතුලිත බලයක් ලෙස හැඳින්වුවේ සම්ප්‍රයුක්තය සම්ප්‍රයුක්තය ශුන්‍ය නොවන බලයකි මේදී අසමතුලිත බලයක් ලෙස හැඳින්වුවේ සම්ප්‍රයුක්තය ශුන්‍ය නොවන බලයකි සම්ප්‍රයුක්තයේ ශුන්‍ය නොවන බලයකි සම්ප්‍රයුක්තයේ ශුන්‍ය නොවන බලයකි හරි මෙච්චරයි කිව්වේ නිව්ටන්ගේ පළමුවන නියමයේ යටතේ ලියන්න කිව්වා නිව්ටන්ගේ පළමුවන නියමයේ යටතේ ලියන්න කිව්වා ගණන් සෙට් එකට යන්න ඕනේ දැන් වස්තුවක් මත මෙච්චරයි කිව්වේ ඔන්න ලියා ගන්න බැරි විදිහට ඉන්නවා පටකාල ලියා ගන්න වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන තාක් ක්‍රියා නොකරන තාක් නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලතාවේමත් නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලතාවේමත් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තුවක් එම ප්‍රවේගයෙන්මද චලනය වේ කියලා කිව්වා රයිට් උත්තරයි කිව්වා උත්තරයි කිව්වා එන්න ඊළඟ කාර්යයට ඊළඟට එන්න මෙන්න මේම සිද්ධියක් කියන මේක ගැන ටියුට් එකේ ලොකුවට විස්තර කරලා තියෙනත් ඒකලට එහෙම ලොකුවට මේක කතා කරන්න කියලා නැහැ මේ නිව්ටන්ගේ නියම වළංගු වෙන්නේ අවස්ථිතික නිර්දේශ රාමුවට නිව්ටන්ගේ නියම වළංගු වෙන්නේ අවස්ථිතික නිර්දේශ රාමුවට විතරයි කියලා කියනවා මොනවද අවස්ථිතික නිර්දේශ රාමුවක් කියන්නේ අවස්ථිතික නිර්දේශ රාමුව හරි පහලින් පොයින්ට් එකක් දාලා නිකන් පොඩියට නිකන් ලියලා දාන්නකෝ මේක අර නෝට් එක කම්ප්ලීට් වෙන්න වගේ ලියන්න මෙහෙම කියන්න මෙහෙම ලියන්න නිව්ටන්ගේ නියම වළංගුවන්නේ නිව්ටන්ගේ නියම වළංගුවන්නේ නිව්ටන්ගේ නියම වළංගුවන්නේ අවස්ථිතික නිර්දේශ රාමු තුලයි අවස්ථිතික නිර්දේශ රාමු තුලයි අවස්ථිතික නිර්දේශ රාමු තුලයි
ආස්තතික නිර්දේශ රාමු තුලයි ඕක ගැන සම්පූර්ණ විස්තරයක් මම තවට පස්සේ කියනවා දැන්මම මේක ගැන කියලා විස්තර කරලා වැඩක් නැහැ ඒක ආස්තතික නිර්දේශ රාමු තුලයි පාඩමේ යන්කෝ අපි පිළිවෙලට පිළිවෙලට යන්කෝ ඉස්සරහට ආස්තතික නිර්දේශ රාමු තුලයි හයි ලියන්න මෙම එනම් එනම් ස්වරණයේ නෝන රාමු ස්වරණයකට ලක් නෝන රාමු එනම් ස්වරණයකට ලක් නෝන රාමු ස්වරණය කියලා උතන අර්ථයක් වන්නේ රේඛීය ස්වරණය හෝ කෝණික ස්වරණය කියන දෙකම ස්වරණයකට ලක් නෝන රාමු තුලයි රාමු තුලයි උදාහරණයක් ලියාගන්න උදාහරණයක් ලියාගන්න පෘථුවිය උදාහරණ දාගන්න පෘථුවිය 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 අවස්ථිතික නිර්දේශ රාමුවකට පෘථුවිය අවස්ථිතික නිර්දේශ රාමුවකට දැන් ගණන් සෙට් එකට පිළිවෙලට එන්න හදන්නේ පෘථුවිය අවස්ථිතික නිර්දේශ රාමුවකට උදාහරණයකි 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 මන්දය මන්දය ස්වරණයකට 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 ලක් නොවේ හරි මේ මෙහෙම ඉතාලක්ද පෘථුවිය එන්න එන්න ත්වරණය වුණා නම් මොනවා වෙයිද මේ වෙද්දී අපි පෘථුවිය වුණාට පොඩි ත්වරණයකට ලක් වෙනවා කියලා දැන් මේ වෙද්දී ඔය අයින්ස්ටයින්ගේ කල්පිත වලට අනුව විග්‍රහ කරන තැන් තියෙනවා අර මටත් ඔය එක පොතක දෙයක වගේ කැම්පස් එකේදීම කතා කරද්දි මේ සෙට් වෙලා තියෙනවා අවස්ථිතිය කියන්නේ වෙනම එකක් ගැන අපි අවස්ථිතිය ගැන වෙනම කතා කරමු හරි අවස්ථිතිය කියන්නේ වස්තුවක් චලිත ස්වභාවයට දක්වන කැමැත්ත අකමැත්ත කියන කතාවත් එක්ක ඒක අපි වෙනම කතා කරමු මොකද්ද කියන්නේ 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 පෘථිවිය තරණය වුණා නම් මොනවා වෙයිද දැන් ඕම කරකිනවා 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 අපි මොනව වෙන්න ඕනේද අපි මේකෙන් එළියට විසි වෙලා යන්න කැමැති වුණත් අකමැති වුණත් දැන් අපි ඉන්නේ දැන් සිරාවටම අපි ඉන්නේ කොයි වගේ තැනකද අපි ඉන්නේ සමකාසන්නවනේ ඒ කියන්නේ මේ වගේ පෘථිවිය තියෙද්දි මෙන්න මේ වගේ තැනක නේද අපි තේරෙනවන් කියන කතාව පෘථිවිය තියෙද්දි බං අපි ඉන්නේ මේ මෙහෙම මේ කොහොම තියෙන තැනක හිටගෙන ඉන්නේ දැන් අපිට තේරෙනවද යකෝ අපි මේ මෙහෙම ඇන්ගල් පුස්තේක ඉන්නේ අපි දැන් වැටෙයිද නැහැ කැරකෙද්දී එළියට විසෙයිද නැහැ ඒ වගේ එකක් එහෙම තේරෙනවද එහෙම තේරෙනවා අර විදිය තමයි අර විදිය තමයි එහෙම තේරෙන්නේ නැහැ එහෙනම් පෘථිවිය කෙනෙක්න ස්වරණයකට ලක් වෙන්නේ නැහැ කියලා තමයි න්ියුටන්ගේ එහෙම න්ියුටන් කතාවේදී අපි හිතන්නේ එතන යහට ලොකුවට ඔය විස්තර අදාළ නැහැ මේ ස්ටෙප් එකේ. ඒක මේ ස්ටෙප් එක නෙමෙයි ඔක මේ කල්පිතානම් මනම් ඒක කොහොමත් වලට අදාළ නැහැ කැම්පස් මට්ටමේදී කැම්පස් වල සයන්ස් මට්ටමේ ඒවා තමයි මේ. රයිට් එහෙනම් අවස්ථිතිය ගැන අපි කතා කරමු ඉස්සරහට. ඊළඟට ඊළඟට එන්න ඕනේ න්ියුටන්ගේ දෙවෙනි නියමය. මොකද්ද න්ියුටන්ගේ දෙවෙනි නියමය? කියනවා න්ියුටන්ගේ දෙවෙනි නියමයෙන් කියන්නේ මොකක්ද? නාඩේමු න්ියුටන්ගේ දෙවෙනි නියමය. ලියන්න එපා මාතෘකාව ලියන්න කිව්වේ නෑ මං. මාතෘකාව ලියන්න කිව්වේ නෑ න්ියුටන්ගේ දෙවෙනි නියමයට මාතෘකාව ලියන්න කිව්වේ නෑ මං. මොකද්ද න්ියුටන්ගේ දෙවෙනි නියමයෙන් කිව්වේ? ඔය හැම එකම දානවා දැන් F සමානයි MF සමානයි MB දන්නේ උන්. සමානයි MA කියලා නිව්ටන් කිව්වේ නෑනේ. X සමානයි MA කියලාම නෙමෙයි පොර කිව්වේ. අර්ථ දැක්වීමක් කියන. ඒ අර්ථ දැක්වීම මං අහන්නේ. මොකද අර්ථ දැක්වීම කියන්නේ? මොකද්ද කිව්වේ? වස්තුවක් මත යෙදෙන බාහිර බලය. වස්තුවක් මත යෙදෙන බාහිර බලය. එහි ගම්මිතාවයේ වෙනස් වීමේ එහි ගම්මිතාවයේ වෙනස් වීමේ සීක්‍රතාවයට වස්තුවක් මත යෙදෙන බාහිර අසන්තුලිත බලය එහි ගම්මිතාවයේ වෙනස් වීමේ සීක්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ කියලා කිව්වා. වස්තුවක් මත යෙදෙන බාහිර අසන්තුලිත බලය එහි ගම්මිතාවයේ වෙනස් වීමේ සීක්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ කියලා කිව්වා. හරි. එහෙම එකකුත් කිව්වා කියන්නකෝ. දැන් කල්පනා කරනවා මෙතන ඉන්නේ මොකක්ද යකෝ ඒ කිව්වේ මොකද්ද ගම්මිතාවයේ
ඕක නොදැන මෙතනින් ඉස්සරහට යන්න බෑ. දැන් නිව්ටන්ගේ දෙවෙනි නියමය කතා කරන්න කලින් දැන් කතා කරන්න වෙනවා මොකක් ගැන? දැන් කල්පනා කරනවා මොකක්ද යකෝ දැන්? හරි එහෙම එකක් කිව්වා නිව්ටන් කිව්වා එහෙම. මොකක්ද දැන් ගම්මිතාවය කියන්නේ? මොකක්ද ඔය ගම්මිතාවය කියන්නේ? මොකක්ද ගම්මිතාවය කියන්නේ? කියලා බලන්න. මොකක්ද ගම්මිතාවය කියන්නේ? දැන් නියුන් කියලා බලන්න මොකක්ද ගම්මිතාවය කියන්නේ? ඔලෙවල් ඉගෙන ගත්තා. ඔලෙලුත් කතා කරා. අයනම් දැන් අනුමාත්‍කාවක් දාගන්න වෙනවා අයනම්. ගම්මිතාව කියලා ඊළඟට අනුමාත්‍කාවක් දාගන්න වෙනවා නිව්ටන්ගේ දෙවෙනි නියම කතා කරන්න කලින්. හරි නිව්ටන්ගේ දෙවෙනි නියම කතා කරන්න කලින් ගම්මිතාවය ගැන කතා කරමු. මොකද්ද ගම්මිතාවය කියන්නේ? ගම්මිතාවය කියන්නේ මොකද්ද? ස්කන්ධයේත් වස්තුවක දීපාවදින ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතේ. වස්තුවක ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතේ. මම ඔන්න කියන උදාහරණයක්. දරාගන්නදී වාහනේ කාරී කියලා හිතාලා ඉස්පීඩ් එකේ යන ගමන් පොඩ්ඩක් තට්ටුවක් දාන්න මොනවා වෙන්න පුළුවන් අර යන වාහනේ ඉන්න ගමන් ඕම තට්ටුවක් දාන්න මොනවා වෙන්න පුළුවන් වැඩ දෙකක් වෙන්න පුළුවන් උතන කාරණා දෙකක් වෙන්න පුළුවන් මොනවා වෙන්න පුළුවන් දැන් මෙහෙම යද්දි වදිනවා ඒක උට දැනෙන්නේ නැහැ හරි එහෙම වැදෙන්නේ නැහැ අර යන ගමන් දඩස් දාලා පොඩ්ඩක් ගියා තට්ටුවක් දාන්න මොනවා වෙයි අරු වැටෙනවා ඌ වැටෙන්නත් පුළුවන් හරියට මේවා වුණොත් එහෙම හරි ලොකු මේවා එක අපේ අත අනිත් පැත්තට කෙලවිලා යන්නත් පුළුවන් හරි අත කැඩිලා කෙලවිලා යන්නත් පුළුවන් මේම් වෙන්නත් පුළුවන් අය බැරි නෑ ඒකවත් ඒකත් වෙන්න පුළුවන් හරි ඒකත් වෙන්න පුළුවන් මේ තව එකක් කියන්න උදාහරණ දැන් බලද්දි වාහනයක වගේ යන ගමන් වුණා ගන්න වාහනයක වගේ යන ගමන් පොඩි පොඩි හිතමුකෝ දැන් අන්න මම චෝක් කැල්ල කියලා හිතන්නම් මම චෝක් කැල්ල කියලා හිතන්නම් මෙන්න චෝක් කැල්ල මම වාහනයක වගේ නිකන් ලොකු හයිය යන එක්ස්ප්‍රෙස් ට්‍රේන් එකක වගේ යන ගමන් චෝක් කැල්ල මෙහෙම අතාරි නිකන් මං චෝක් කැල්ල මෙහෙම අතරපුවාම දැන් කොහමද වැටෙන්නේ මෙහෙම සරල රේඛියව වැටෙන දැන් මං නිකන් චෝක් කැල්ල දාදි ඔහොම සරල රේඛියව වැටෙන මෙහෙම සරල රේඛියව බිමට වැටෙන හැබැයි වාහනයක යන ගමන් මම දානවා ඔහොම ගල් කැටයක් හරි චෝක් කැල්ලක් හරි ඔහොම බිම දාන මොකද වෙන්නේ උතර ඉතලා ගියලු මොනවාගේ පතේකද මේ කියන්නේ මෙතන එක පාට දඩස් ගාලා වැටෙනවද කොහොම යනවද නිකන් ඔහොම නෝමල් එක යත හරිදී ඔන්න වැටුනා හරි ඕම අතරින් ඕම වැටෙනවා හැබැයි යන ගමන් විසික කොන්න ඕම යන හරි ඕම යන්නේ අපි බලයක් දෙන්න ඕනේ නැහැ අපි මොකක්වත් දෙන්න ඕනේ නැහැ අතරපුවාම මේ කියන්නේ මොන වගේ මේ මෙහෙම මත ඒ කියන්නේ කියලා තියෙනවා හරි ඕක මෙතෙන්ට ලොකුවට අදාළ නැහැ ওই සාපේක්ෂ ප්‍රවේගයත් එක්කලා ඉන්නේ එක හරි ওই සාපේක්ෂ ප්‍රවේගයත් එක්කන එක නමුත් මම විස්තර කරගන්න ඕනේ කතාවට එන්න ඕනේ එහෙනම් ගම්මිතාවය කියලා කියනවා වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය දාගන්න අනුමාත්‍කාව පටකාල දාගන්න අනුමාත්‍කාව දාගන්න අනුමාත්‍කාව දැන් ගණන් තමයි ඈ දැන් ගණන් සෙට් එකට යන්න හදන්න අනුමාත්‍කාව දාගන්න ගම්මිතාවය ලියන්න මේම වස්තුවක ස්කන්ධයේ කියන මේම ලියන්න වස්තුවක ස්කන්ධයේ දැන් පටන් ගත්ත සුපිරි ගණන් සෙට් එකක් හදලා තමයි ඉවර කරන්න ගම්මිතාව ඈ වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ගම්මිතාවයයි වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ගම්මිතාවයයි ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ගම්මිතාවයයි දැන් ඒකටම බාහිර බලයක් යෙදීමෙන් වස්තුවක ගම්මිතාවය වස්තුවක ගම්මිතාවය
වෙනස් කළ හැකිය බාහිර බලයක් යෙදීමෙන් වස්තුවක ගම්මිතාවය වෙනස් කළ හැකිය वस्तु गम्यता P समान है मुकद्द MB P समान है MB मैं के एक का क्या तो हम के लिए में एक के हो मु स्कंदे माइन एक के मुकद्द यार स्कंदे माइन एक के मुकद्द स्कंदे माइन एक के स्कंदे माइन आम बनाएं द KG वाली अरे स्कंदे माइन आम बनाएं द KG वाली प्रवेगे माइन आम बनाएं द प्रवेगे माइन आम बनाएं द ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ වෙනස්වීමේ ශීඝ්‍රතාවය විස්ථාපනයේ වෙනස්වීමේ ශීඝ්‍රතාවය වේගය සමානයි දුර බෙදීම කාලය දුරක් බෙදෙනවා කාලය දුර කියන්නේ මීටර් කාලය කියන්නේ s ඒකයක් අරගිලා උඩට ගියාම ms ඍණ 1යි ms ඍණ 1යි අන්න කතාව එහෙනම් එනවා ඒකකේ කියන්නේ kg ms ඍණ 1යි kg ms ඍණ 1යි ඒකකේ kg ms ඍණ 1යි හයිට දාගන්න පිළිවෙලට මෙතෙන්දලා මෙතෙන්ද දාගන්න පිළිවෙලට ඉක්මනට දාගන්න අපි මේ ගිය මාසෙම සුපර් මාස්ටර් පැක් එකට සෙට් වෙච්ච අයට 2022 සුපර් මාස්ටර් පැක් එකට ගිය මාසෙම සෙට් වෙච්ච අයට ටියුට් එක හම්බෙලා තියෙනවා නේ ටියුට් එක ළඟ තියෙනවා නේද සුපර් මාස්ටර් පැක් එකේ ඉන්න උන් ඉන්නවා නේද මෙතන 22 සුපර් මාස්ටර් පැක් එකේ ඉන්න සෙට් එකේ ඉන්නවා නේද හරි ටියුට් එකත් ළඟ තියෙනවා 23 උන්ට ටියුට් එක දැන් හම්බෙනවා කොහොමවත් right ටියුට් එක හම්බෙනවා දැන් ඉස්සරහට පේමන්ට් කරලා අදාළ විදියට ඩීටේල්ස් දාපුවම ටියුට් එක හම්බෙනවා ටියුට් එක හම්බෙනවා දැන් ඒතකොට ටියුට් එක ළඟ තියෙන අයට ටියුට් එකෙන් බලාගෙන හඳන්නත් පුළුවන් මං ගාන කියන්නම් ටියුට් එකේ ගණන් ටික තමයි කියලා හදාගෙන යන්නේ අමතරව ගණන් දෙක තුනකුත් හැදෙනවා කොහොමද හරි මේක දාගත්ත නේද ගම්මිතාව වෙනස අපි කතා කරමු පස්සේ ගම්මිතාවේ සම්බන්ධව ගණන් දෙකක් විතර කතා කරලා සෙට් එක මේක දාගෙන ඉවරයි නේද හරි ඔව් මේ ඔය ක්ලාස් ගැන ඔන්න දැන් විස්තර අහන්න ගත්තා මේ සුපර් මාස්ටර් පැක් එකට උනත් 2023 ටත් ඕනම ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න පුළුවන් මෙන්න මේ ක්ලාස් ගැන මොනවා හරි ඩීටේල්ස් අහන්න තියෙනවා නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් දාන්න අපි මේ නම්බර් එකට 071.63.809 මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න exam එක දක්වාම 2022 2021 කොහොමත් හරි 23 exam එක දක්වාම මේ usaspel.lk කියන වෙබ්සයිට් එකේ යන්නේ ක්ලාස් එක හරි usaspel.lk කියන වෙබ්සයිට් එකේ මේ ක්ලාස් එක බලන්න බැරි වුණොත් රිපීට් එක මාසයක් යනකල් බලන්න පුළුවන්
මේ කියන්නේ ඇත්තද බොරුද කියලා අපේ ක්ලාස් වල ඉන්නවගෙන් අහලා බලන්නත් පුළුවන්. හරි ක්ලාස් වල ඉන්නවගෙන් අහලා බලන්නත් පුළුවන්. ආ මෙතන දැන් අර මං ගැන නොදන්නම සෙට් එකකුත් තියෙනවා. මං කවුද කියලා නමත් නොදන්නේ උන්නේ නැහැ. එහෙම නැත්නම් ඇති බම්මන් හිතන්නේ. එහෙම නැත්නම් ඇති මේ එහෙම නොදැන හරි මෙතන අහන් ඉතින මම සාන කරන්න තුංග. හරි මගේ නම සාන කරන්න තුංග. එහෙම කියන්න දෙයක් නැහැ. ඩිග්‍රී එක කැලණි කැම්පස් එකේ මේ මැත් කරලා ගත්ත කෙමිස්ට්‍රි මැත් ඩිග්‍රියක් තියෙන්නේ. ඔතරයි කියන්න තියන. එතන ඉහට මේ ගම්පහ දැනට ගම්පහ සිසිටි කුරුණෑගල නියුලෙක්සිකෝන් කෑගල් නියුක්‍රෝටෝන් නොන්න ආයතන වල ක්ලාස් කරන්නේ මේ නාරම්මල සිග්මා නාරම්මල කියනමයි ගමේ ටවුන් එකේ උත්තරයි මේ ওই ටික තමයි කියන්න තියන. අමුතුන් කියන්නේ නැහැ. ඉදිරියේදී දකුණු පැත්තේත් හම්බෙමු. දකුණු පැත්තේත් හම්බෙමු. හරි මේ මෙච්චරයි කියන්නේ බින්දුව මෙන්න මෙච්චර මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ආගන්න එක. හරි ආන්න මේ ඔයාන්න ටියුට් එක ගන්න ටියුට් එක ගන්න ටියුට් එක තියෙන සෙට් එක ටියුට් එක ගන්න අනිත් අයට ගන්න කියනවා දැන් ටියුට් එක තියෙන සෙට් එක ටියුට් එක ගන්න ටියුට් එකේ 16 වෙනි පිටුව ටියුට් එකේ 16 වෙනි පිටුව ටියුට් එකේ 16 වෙනි පිටුවේ ලෙවල් 1 එකේ ආ පැහැදිලි වා ගන්න ඔය ටියුට් එක තියෙන කට්ටි මෙයා ගන්න ටියුට් එකේ ගණන් අතද්දි නෝට් එකේ මේක අහ ගන්න හොඳට පැහැදිලිව ඔව් කලින් දුන්න ටියුන් ඔව් ටියුට් එකේ ලෙවල් 1 එකේ හොඳට අහගන්න මේ කියන එක ටියුට් එකේ ගානක් නෝට් එකේ හදද්දි ටියුට් එකේ ගානක් නෝට් එකේ හදද්දි page number එක දාන්න page number එක දාන්න page number එක 16 page number එකේ ලෙවල් එක දාන්න ලෙවල් 1 එකේ ලෙවල් 1 එකේ ඒ කියන්නේ ලෙවල් 1 කියලා තියෙන්නේ ඔයාලට ගණන් ටික බලපුවම ඔයාලට තේරෙප්පි level 1 2 3 ඔහොම කියලා කඩාගෙන කඩාගෙන යන්නේ පිළිවෙලට level 1 level 2 level 3 එහෙම එහෙම කඩාගෙන යන්නේ අර මට්ටම වෙනස් කරගෙන පොඩි ගණන් ටික එහෙම 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 level 1 level 2 level 3 level 4 යනකල් තියෙනවා ගම්මිතාවය ටියුට් එකේ 16 වෙනි පිටුවේ ගම්මිතාවය සහ බලය කියන ගණන් සෙට් එක යටතේ level 1 එකේ පළවෙනි ගාන level 1 එකේ පළවෙනි ගාන level 1 එකේ පළවෙනි ගාන හදන්න ගන්න ටියුට් එක නැත් සෙට් එක ලියන්න මෙහෙම කියන්න මෙහෙම අනිවාර්යෙන් ටියුට් එකේ ගණක් හද්දි ලෙවල් 1 එකේ කී වෙනි ගණනද දාලා හදන්න නැත්නම් අන්තිමට කොහේ ගණන් කොහොම ඇදුවද කියලා හිතා ගන්න බෑ නෝට් එකක් කියන එක පිළිවෙලට තියාගන්න ඉරාවටම වැඩක් කරද්දි පිළිවෙලට වැඩේ කරාල් කියන්න මෙහෙම කියන්න මෙහෙම ස්කන්ධේ 5 කිලෝග්‍රෑම් වන වස්තුවක් පළවෙනිම ගණන පොඩි ගණන එන්න වීලුවක් යන සූත්‍ර පුරුදු වෙන්න දෙන්නේ ස්කන්ධේ 5 කිලෝග්‍රෑම් වන වස්තුවක් 3 ms ඍණයක ප්‍රවේගයෙන් 3 ms ඍණයක ප්‍රවේගයෙන් 3 ms ඍණයක ප්‍රවේගයෙන් 3 ms ඍණයක ප්‍රවේගයෙන් චලිත වෙන විට එහි රේඛීය ගම්මිතාවයේ කොප්පණද එහි රේඛීය ගම්මිතාවයේ කොප්පණද ටියුට් එක ළඟ තියෙන උන් ගාන හදන්න පුළුවන් නම් ඔය පොඩි ගණන්නේ දැන් ඔය පොඩි ගණන් නෙදුනේ එක දිගට ගණන් සෙට් එකම අදාගෙන යන්න ටියුට් එක ළඟ තියෙන අයට ගණන් ඉවර කරන්න පුළුවන් වෙනවද කියලා හිතනවා ඇතින්නේ ඔය ටියුට් එක ඉවර කරන්න වෙන්නේ අපලට ලේසියකට ඒ හින්දා ගණන් ඉවර වෙන්නේ නැහැ දැන් ගාන හදලා ඉවරයි නම් උත්තර දාපු උන්ට මේ කියන්නේ හරි උත්තර දැම්මා උත්තර දාපු උන්ට මේ කියන්නේ පටගාලා අනිත් ගාන දාන්න ඒක ඉවරයි නම් පටගාලා අනිත් ගාන ඒකත් ඉවරයි නම් අනිත් ගාන දිකට ආදායන එක දිකට වෙනම කොලයක් පැත්තකින් තියාගෙනලා මේ මොහොතේ පන්තියේ ඉන්න මොහොතේ ටයිම් එක අපරාධය කරගන්න එපා ටයිම් එක අපරාධයක් කරගන්න එපා එක දිගට ගණන් සෙට් එක ආදායන මමනි කියන්නේ වැඩේ කරන්කෝ ඒක කොලයක් අරගෙන ගණන් සෙට් එක මේ මොහොතේ ආදාගෙන මේ මොහොතේ ආදායන එච්චරයි කිව්වේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යිලු ප්‍රවේගය 3යිලු ඊමත් ස්කන්ධේ කිලෝග්‍රෑම් 5යිලු ප්‍රවේගය 3යිලු එතරයි කිව්වේ ඕම්මම දෙවෙනි ගාන තුන්වෙනි ගානත් හදන්න ටියුට් එක ළඟ තියෙන සෙට් එක දෙවෙනි ගාන තුන්වෙනි ගාන හදන්න ඒකේ ලෙවල් 1 එකේ 2 3 ගණන් දෙකම ඉවර කරන්න දාන්න තියෙන p සමාන mb හරි p සමාන mb පළවෙනි ගානේ ස්කන්ධය ඇවිල්ලා 5 kg
ප්‍රවේගය 3යි ms ඍණ 1යි එහෙනම් උත්තරේ නම මොනවයින්ද උත්තරේ නම මොනවයින්ද මේ දෙන්නා සුළු කරපුවාම කෙලින් වෙනවා 15යි kg ms ඍණ 1යි 15යි kg ms ඍණ 1යි යන දෙවෙනි ගාන යන දෙවෙනි ගාන ඉන්දුවේ ඉඳලා පොඩි පොඩි ගණන් වලින් ඉඳලා ඉස්සරහට යන්න බලන්න යද්දි මොකද වෙන්නේ කියන්නේ යන දෙවෙනි ගාන දෙවෙනි ගාන ලියන්න දෙවෙනි ගාන ස්කන්ධය 2 kg මන පේජ් එක ටියුට් එකේ 16 16 වෙනි පිටුව ස්කන්ධය 2 kg මන වස්තුවක රේඛීය ගම්මිතාවයේ විශාලත්වය ස්කන්ධය 2 kg මන වස්තුවක රේඛීය ගම්මිතාවයේ විශාලත්වය ස්කන්ධය 2 kg මන වස්තුවක රේඛීය ගම්මිතාවයේ විශාලත්වය 10යි kg ms ඍණ 1 නම් 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 එහි වේගය කොපමණද එහි වේගය කොපමණද 10යි kg ms ඍණ 1 නම් එහි වේගය කොපමණද කොපමණද ගන්නවන් පොඩි ගණන් என்ன பொடி கணக்கு நீ ஹதன் ஓ பொடி தான் பொடி தான் இது பொடி உண்டே பம் நீ கியாய் நான் ஓம் நான் இஸ்ரட ரினே இந்தல பட்டம் கண்ணோனி கேல கிவ ரினே இந்தல தமா தட் நீ பட்டம் அரே எதோட p சமான mv p சமான mv எதோட மெத்தன இங்க என்ன மொக்கது p சமான mv ගම්මිතාවයේ දීලා තියෙනවා 10යි කියලා. හරි 10යි kg ms ඍණ 1යි. 10යි kg ms ඍණ 1යි. ස්කන්ධයේ දීලා තියෙනවා කීයයි කියලාද? 2 kg. අහන්නේ ප්‍රවේගය. kg ට kg කැපෙනවා. මෙතනින් එන්නේ 2 v = 10යි ms ඍණ 1යි. අපල දාන්නේ මෙහෙමම තියාගෙන. මෙතන කැපුණාම කීයයිද? v = 5යි ms ඍණ 1යි කියලා එනවා. හරි v = 5 ms ඍණ 1යි කියලා උත්තරේ එනවා. ඉතින් මේ නම් පොඩි ගණන් ඕන. තව හදන්න තමයි සුළු කිරින් වෙනම කියලා දුන්නේ. සර් එක පාට ගණන් ටික හදනවානේ. මේකනේ සුළු කිරින් එක පාට සුළු කිරින් ටික කියලා දුන්නේ. මෙහෙමයි සුළු කරන්නේ පට ගාලා වැඩේ යන්නේ මෙහෙමයි කියන්නේ. හරි. මේ කාරණේද? පුඩිනේ බම් මේ ලියන්න තුන්වෙනි ගාන ලියන්න තුන්වෙනි ගාන ලියන්න තුන්වෙනි ගාන ලියන්න 2 cms ඍණ 1 2 cms ඍණ 1 තප්පරයට සෙන්ටිමීටර් 2 cms ඍණ 1 ඒ කියන්නේ තප්පරයට සෙන්ටිමීටර් තප්පරයට සෙන්ටිමීටර් रेखीय गम्यताव्य पहाई पहाई ग्राम सेल्सियस से में सेल्सियस में बा जीसीएम में ऋण 1 पहाई जीसीएम में ऋण 1 वेनम पहाई जीसीएम में ऋण 1 वेनम एही स्कंदे स्वर्ण पहाई जीसीएम में ऋण 1 वेनम एही स्कंदे स्वर्ण अरे पटकाल 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 उत्तरी तीर ट्यूटे उत्तरी बलागे ना दंडपा अरे ट्यूटे तीन उत्तरी बलागे ना दीपा दम पटंगना इतना पटंगना कोई तेल उत्तर
දාමු අපි කෙලින්ම ගම්මිතාව සූත්‍රයට p mb ඒකක අදාළත් නැහැ බං මේක මට මට එපායි මම නම් දාන්නේ නැහැ 5යි m දාන්නේ නැහැ b කීයද b 2යි බෙදා මෙච්චරයි තියෙන්නේ දෙපැත්තම දෙකෙන් බෙදන්න තියෙන්නේ ඒක එන්නේ 5 බෙදීම 2යි මාකි ඒ කියන්නේ කීයයි ඒ කියන්නේ 2.5 ග්‍රෑම් 2.5 ග්‍රෑම් 2.5 ග්‍රෑම් 2.5 ග්‍රෑම් 2.5 ග්‍රෑම් එයා ගන්න ඉක්මනට මං කරන්න अरे मैं कहाँ था ना क्या और उतना है नहीं इधर नहीं नहीं एक का परिवर्तन करने मांग की भी नहीं हम केला ने एक का परिवर्तन करने केला हान नहीं था इंगां उत्तर भी तेरा इंगां हान परिवर्तन ही आवश्यकता व्यक्त है एक का परिवर्तन ही आवश्यकता व्यक्त है अरे मैं कहाँ तू ना उलटने हाथा ना का ඉන්නවනම් කියන්න ඉන්නවනම් කියන්න මේක ලියා ගන්න කවුරුත් ඉන්නවනම් දාන්න රිසෙන්ඩ් එකක් දාන්න අත උස්සන්න බලන්න නෑ 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 නේ කියන්න හරි මේ ගාන ටියුට් එකේ නෑ වෙනම දෙන්න හැමෝම ලියන්න ලියන්න මේම මේ ගාන ටියුට් එකේ නෑ ඔව් වෙනම දෙන්න ලියන්න මේ ලියන්න මේම ලියන්න ස්කන්ධය 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 800යි කිලෝග්‍රෑම් වන මෝටර රථයක් 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 පිස්සයයි කේඑම්එච් ඍණයක පිස්සයයි කේඑම්එච් ඍණයක 800යි කිලෝග්‍රෑම් වන මෝටර රථයක් පිස්සයයි කේඑම්එච් ඍණයක පැයට කිලෝමීටර 36ක වේගයෙන් පැයට කිලෝමීටර 36ක වේගයෙන් පැයට කිලෝමීටර 36ක වේගයෙන් पैट किलोमीटर तीस साइक वेगेन कमांड कराई नम 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 यही गम्यता है 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 सम्मत एकक वलिन स्वयं 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 ඔය ගාන කියලා ඉවරෙද්දි උත්තර දාන්න එකෙක් නම් මම දන්නවා ඉතින් මගේ පන්ති එකෙක් මට මේ අනිත් එක්කත් එහෙම තමයි. ආ ඉන්න මේ 2021ද? ආ හරි හරි.
හරි මේ මට පොඩ්ඩක් මේ කවුන්ට් එකක් ගන්න විතරක් මෙහා යන්නේ 2023 අලුතෙන්ම සම්බන්ධෙච්ච අය ඉන්නවද මෙතන 2023 අලුතෙන්ම ක්ලාස් එකට අද ජොයින් වෙලා ක්ලාස් එකේ බලන කට්ටිය ඉන්නවද 2023 प्रधान वीडियो लाइव संबंध ඕනනම් අපි කලින් කරපු වීඩියෝ දෙයක් 22 තියරි එකට අදාළව කරපු අපි බලේ වීඩියෝ සෙට් එකක් දෙනවා. එහෙම නැත්නම් මේකට ජොයින් වෙලා මේක බලන්නත් පුළුවන්. ලයිව් එකට සෙට් වෙලා ලයිව් එක බලන්නත් පුළුවන්. ඔය දෙක ඔප්ෂන් දෙකම දීලා තියෙනවා. ඔප්ෂන් දෙකම දෙනවා. දෙකම බලලා කලවම් කරගන්න අය අනේක අපරාධයක් වෙයි එකකින් පිළිවෙලට යන්න දෙකම දුන්නට ඒක අර ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න 21 අය අවශ්‍යයි කියන අය 21 අය ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න හරි දැන් ආගන්න දැන් එන්න ගන්නට මම ඔය ගාන දුන්නේ නිකන් නෙමෙයි හරි මම ඔය ගාන දෙන්නේ නිකන් නෙමෙයි මට උතන මේ ලොකු විස්තර ටිකක් තියනවා කියලා දෙන්න හරි ලොකු විස්තර ටිකක් තියනවා කියලා දෙන්න ඒක තමයි මට උතන අවශ්‍යතාවය තියෙන්නේ ගම්මෙතාවයේ ගන්නන්න නෙමෙයි අතර මට උතන ඕන හරි මට ඕනේ ගම්මෙතාවයේ උගන්නන්න නෙමෙයි උතන වෙන දෙයක් ගන්නන්න තමයි මම ඔය ගාන දෙන්නේ හරි මේ ගම්මිතාවය උගන්වන්නේ නෙමෙයි මට මෙතන වැදගත්ම කාරණේ ඔයාලට වෙන අලුත් දෙයක් වෙන දෙයක් කියලා දෙන්න. මොකක්ද ඒ? මෙහා ගන්න දැන්. මෙහා ගන්න දැන්. දැන් මෙතන සමාරියුම් දැන් තමයි ගිලි මාර්ක් සමානයි MP නේ. හරි P සමානයි MV නේ දානවයි නම් ස්කන්ධය කීයයිද? 800යි. 800යි. ගුණ කරනවා ප්‍රවේගය කීය 36යි නේ. ආ මෙහෙම ගත්තොත් හරිද? මෙහෙම ගත්තොත් හරිද? 800 වතාවක් 36යි කියලා මෙහෙම ගත්තොත් හරිද? නෑ නෑ බඩුම තමයි ආයේ කෙලම වෙලා ඉවරයි මෙහෙම ගත්තොත් අපෙන් අහන්නේ සම්මත ඒකකින් අපෙන් ආනවා ගම්මිතාවේ සම්මත ඒකකින් කියපො. මෙය මගුලකින් නෙමෙයි. අපිට කිව් දීපන් සම්මත ඒක. මොකක්ද යකෝ සම්මත ඒක? සම්මත ඒක කියන්නේ ඒක නෙමෙයි. සම්මත ඒක කියන්නේ kgm එක. ආ ස්කන්ධේ නම් කිලෝග්‍රෑම් හරි. ස්කන්ධේ කිලෝග්‍රෑම් හරි. මේ මූ පට්ට චාටර්. මූ පට්ට චාටර්. මොකක්ද චාටර් එක? චාටර් කියන්නේ මූ දීලා තියෙන km එක. පැයට කිලෝමීටර්. මූ මොනවා බවට හරවන්න ඕනේ දැන්? මූ මොනවා බවට හරවන්න ඕනේද? මූ හරවන්න වෙනවා. හරි මූ හරවන්න වෙනවා. තත්පරයට මීටර බව. මූ හරවන්න වෙනවා තත්පරයට මීටර බව. බලන් ලස්සන ක්‍රමයක් කියලා දෙනවද? හරි ලස්සන ක්‍රමයක් කියලා දෙනවා. බින්දි වලට අල්ලාල්දී මේ මම ඔය එහෙන් මෙහෙන් අතරින් මැතරින් පැනලා නෙමෙයි මම කරන්නේ මගේ විදියකට. මම බලේ පාඩම උගන්වන්නේ මගේ විදියට. කාගේවත් එහෙම මෙහෙම අනුකරණයක් නෙමෙයි මගේ විදියට තමයි මම ඕන පාඩමක් උගන්වන්නේ. ඒක කරද්දි තේරෙනවා ඇතින්. කිසිම තැනක් ඉන්නේ මේ මම උගන්වන්නේ මගේ විදියට. සා මම අනුකරණය කියන්නේ මම ඉගෙනගත්ත විදිය දින. මම ඉගෙනගත්ත විදිය ඒ ඔක්කොමත් දාලා ඉවරලා මගේ විදියකට තමයි මම උගන්වන්නේ පාඩම.
ඒක පිළිවෙලවල් වෙනස් වෙන්න පුළුවන් හරි මට ඕන විදිහටකින් අල්ලලා මම උගන්වන්නේ ඒක මගේ විදිහ දැන් මට මෙතන මේ ගාන ඇතුලේ මං කියලා දෙන්න හදන තියරියක් ගාන ඇතුලේ තියරියක් කියලා දෙන්න හදන පැයට කිලෝමීටර් 36 කියන එක මම මේකට ක්‍රම දෙකක් කියලා දෙන්න 36යි kmh ඉන්නේ කියන එක මට හරව ගන්න ඕනේ හරි 36 kmh ඉන්නේ කියන එක මට හරව ගන්න ඕනේ ms ඉන්නේක බවට ms ඉන්නේක බවට මම මේ මේක ලියන්නම් මෙහෙම ලිව්වොත් අවුලක් තියෙයි කියලා කවුරු කියන්න බෑ km කියන එක මම ලියනවා මේ h ඉන්නේක කියන එක කරකොල යටට ගෙනල් අවුලක් තියනවද කාටවත් මම ලිව්වා මේ h ඉන්නේක යටට ගෙනල්ලා ලියන්න පුළුවන්ද බැයිද අපිට ඕලෙවල් දර්ශක නීති ධන බලයක් ඍණ කරන්නත් ඍණ බලයක් ධන කරන්න කොහෙට ගෙනල්ලා ලියන්න පුළුවන්ද එක පල්ලයට ගෙනල්ලා ලියන්න පුළුවන් දෙයට මාරු කරලා ලියන්න පුළුවන් මේ h එක කරකෝල යටට ගෙනාවා අවුලක් තියනවද කාටවත් අනේ h එක නම් ගේන්න එපා එහෙම යටට මට පොඩ්ඩක් අවුල් වගේ එහෙම අවුලක් තියනවද කාටවත් එහෙම ඉන්නවද කවුරුහරි අම්මෝ h එක නම් ගෙනල්ලා හරියන්නේ නැහැ යටට උඩම තියාගෙන ඉන්න ඕනේ එහෙම අවුලක් තියනවද තියනවනම් කරන්න දෙයක් නැහැ अरे किलोमीटर किलोमीटर मोनोबावट हरवन किलोमीटर मोनोबावट हरवन दो किलोमीटर मीटर का अरे किलोमीटर मीटर देना तीसरा आई किलोमीटर मीटर करने अरे किलोमीटर मीटर करने गुना करना वां किलोमीटर मीटर करने गुना करना वां की यंद दाहे अन्न एक हारी दाहे किलोमीटर मीटर करने दाहे गुना करा अन्न मीटर दें एच एच पैकेट तत्पर की अक्ति है ना පැය තත්පර කරන්න පැයකට තත්පර කීයක් තියෙනවා මේ එක ක්‍රමයේ දෙක ක්‍රමයේ කියලා දෙනවා පට්ටලේසි එක කියලා දුනාම අහන්න එපා මොන කේල් මල් කරස් රේන අච්චර දිග ක්‍රමයක් කියලා දුන්නේ කියලා පැයකට තත්පර කීයක් තියෙනවද එහෙම තමයි දිග ක්‍රමයේ කියලා දීනාම තමයි අකු අරක මේදීනේ කියලා තේරෙන්නේ පැයකට තත්පර කීයයිද 3600යි පැයකට තත්පර තියෙනවා 3600 හැටයි පැයකට තප්පර තුන පැයකට තප්පර 60යි ආ එහෙනම් ඕමිදාන් දැන් පැයක් ගියයි පැයකට තප්පර 60යි අනේ මරුබඩු දීපු තියෙනවා ඒක ඔක්කොම ආ මරුබඩු කියන්නේ කියනේ උඹ ඉන්නවා දැන් මේ මේ ගාන හදලා උත්තරෙත් දාලා උඹ කියනවා පැයකට තප්පර 60යි ඒක අජුතු කියන්නේ පැයකට තප්පර 360යි පැයකට තප්පර 360යි 360 360 වෙන්න කැර කියලා ඔහම ඕ එතකොට අංශක 360ක් කරගන්න. 360ක්. 360 අනේ මේ පැයකට තප්පර කීයක් තියනවද? 3600ක් තියනවා. 3600ක් තියනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙකක් කරලා දැම්මා. 36ට 1යි 36ට 1යි. එතකොට එනවා කීයයි කියලාද? එක වතාවක් 10යි කියන්නේ. මේ S එක කරගිලා උඩට ගියා. මම වෙනවා කතාව 10යි MS 1යි. 10යි MS 1යි. ඔන්න එක ක්‍රම. හරි ඔය එක ක්‍රම. මට ඕක මට ගාන වැඩක් නැහැ මට උඹලා ගානට උත්තර ගත්තටද ඔය ගාන කිය මේ මට මේ කතාවේ නෙමෙයි මේක වැදගත්කම තියෙන මට මේ ක්‍රම දෙක කියලා දෙන්නයි මට ඔන්න පළවෙනි ක්‍රමය ඊළඟට යන් දෙවෙනි ක්‍රමය පට්ට හරි දෙවෙනි ක්‍රමය පට්ට කේම් එක ඍණේ ගනේ මම මේක ලියන්නම් අර පරණ පුරුදු විදිහට ඔන්න කේම් මෙන්න එච් අවුලක් තියනවද කාටවත් අවුලක් තියනවද නෑ අවුලක් කියන්නද හරි කොහොම ලියන්න පුළුවන් ඔබ ලියන්න පුළුවන් නම් කිලෝමීටරයක් කියන්නේ මීටර 1000යි ඒකත් හරි එච් එකක් කියන්නේ කීයද 3600යි 3600යි තප්පර 3600යි තප්පර අවුලක් නෑ නේද ඔබ ලිව්වට අවුලක් නෑ ඔබ ලියන්න පුළුවන් නෑ අවුලක් නෑ ඕක හරි अरे अवलक पने वो कहाँ है? बिंदु देखा टा बिंदु देखा कपाण ने? बिंदु देखा बिंदु देखा कपाण ने? देखें कपाण ने मेथेंड पहाई मेथेंड किया इधर
दहा अटाई हाँ ये रंग में ना हो दहा अटे पहाई में एस से का उत्तर दिया हम एम एस रिने का है या को बीइंग आव केम में रिने का किया ने दहा अटे पहाई लुक अपग्रेड मीटर केम में एक का पैट किलोमीटर किया ने एक किया ने पैट किलोमीटर एक किया ने तत्परेट मीटर दहा अटे पहाक ये ना मत हितला जाल से पैट किलोमीटर आ गया तत्परेट मीटर करंड ईएन गुणा कराना हरी द पैट किलोमीटर या एक का पैकेट किलोमीटर समान आयलो तत्परेट मीटर दहाटे पाहकट है ना मंग आहान ने पैट किलोमीटर आगे आ तत्परेट मीटर करंड ईएन गुणा कराना हरी द ईएन गुणा कराना हरी द मतलब ओर उन्हें ओक किया है ना मिक्सर आइडम खाता केएमएच रिने का गया अरे एमएस रिने करने करने तीन ने दहा अटेम पाहें गुण करने का वितरण आई एमएस रिने का गया केएमएच रिने का करने करने दोनों ने दहा अटेम पाहें विधने का वितरण आई इन्हें मैं क्या तमाई मटक किया लेने आवश्यक तो कोई मटक किया लेने आवश्यक तो पॉइंट देखो मटक किया लेने आवश्यक तो पॉइंट देखोगे इन्हाँ केम मैच रिने का गया तत्परे टमी पे करने दहा टेम पाइंग क्यों करने वहाँ एमएस रिने का गया केम मैच रिने करने मुकद करने दहा टेम पाइंग दे देने हरी देख बाला लगना चाहिए और ना तीसरा है गुण करने दहा टेम पाइंग गुण करने दहा टेम पाएं तीसरा इट दहा टवारा किया तीनों आदे मितंत टेकाई मितंत देखाई देवरा पाह किया इधर दहा या एमएस देखा तू कहीं तेरा नहीं तू कहीं तेरा नहीं ऐया को मेहमान दंगला ने बीन कब का तिंगा उत्तरे पैट किलोमीटर का क्या एम एमएस ने करा ना मुकद करने दहा टेम पाएं बेदना दहा टवारा देखाई तीसरा इट दहा टवारा देखाई देवरा पाह दाए इतना भी नहीं रहा इना ओर तेरा कटोग दान पुलवान दे दहा टेम पाइंग गुण करने को ओन देने का दांड पुलवान द केम मैच रिने का क्या केम मैच रिने करने पुलवान द पुलवा अब लगते हैं दांड केम मैच रिने का क्या केम मैच रिने करने दहा टेम पाइंग गुण कल दांड भाई पहले दिन का ताव पहले दिन तो वैदे याल किया ला एक का पहले दिन नोट किया ला दागे ना म्यान म्यान नोट किया ला दागे ना एक आगे नो नोट किया ला दागे ना गाना हादान ने बस्से मैंने मेक क्रम देखा दागा ने बिना मेक पालेवी निक्रमे मैंने मेक देवी निक्रमे वो एक क्रम देखा दागा ने बिना तेरना आज क्यों पे क्या नोट किया ला दागे ना पालेवी निक्रमे देवी निक्रमे दागा ने मैंने मेक दहाड़ टेम पाह फिलियोर टे दागा ने लिप्ते नोट टेका हम केजीएमएस में का आरक्षण होया करता है मेरे वीर हुआ तू देखे वीर हुआ राइट दागंड है पंकरे दागंड है आठ री गेटलोट तीन आना गांड पुलवां तो प्रश्न तीन है वह मैं अवस्था यूं करने पुलवां
मेटी के नोट किया अरे इवर आई नहीं मिला अद्ञान में अरे आई दिया ध्यान में गाना किलोग्राम 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 वस्तु किलोग्राम वस्तु किलोग्राम वस्तु संदे किलोग्राम विस्थापन वस्तु है गम्यतावे गम्यतावे संदे किलोग्राम विस्थापन वस्तु है गम्यतावे संदे किलोग्राम विस्थापन वस्तु है गम्यतावे आरसीआई 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 KTMS ट्रेनेक वे RCI KTMS ट्रेनेक वे संदे किलोग्राम विस्थापन वस्तु का गम्यतावे RCI KTMS ट्रेनेक वे RCI KTMS ट्रेनेक वे RCI KTMS ट्रेनेक वे यही वेग है यही वेग है यही वेग है पैट किलोमीटर वाली ट्रेन ना ये वेगे पैट किलोमीटर वाली ट्रेन ना ये वेगे पैट किलोमीटर वाली ट्रेन ना ये वेगे पैट किलोमीटर वाली ट्रेन ना अरे इसमें डाल देना इन्हें अपने काम में तो वेनस से क्या ना कतार करने की पंकल लगांड अरे इवाला गंड अभी अद अतावे अच्छी देखने
समान एम पी स्कंदे किलोग्राम सक्कीवा सम्मितावे हारती आई हारती आई मितने विस्ताई मतावक बी ना बी ये ना निकाम हारती ये भी दिन विस्तने बिंदुओं बिंदुओं के अपना विस्तर भी दिन आत्री ये भी दिन देखा है क्या ने विस्ताई एमएस रीने का ही अबे आपने आहाने एमएस रीने का वाली नेमे आपने आहाने एमएस रीने का वाली नेमे आपने आहाने मुना आयें थे क्या 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 थे आपने आहाने केजीएम आपने आहाने केजीएम में रीने का आपने आहाने एमएस रीने का मार्कुल आपने आहाने मुना आयें केजीएम में आपने आहाने केजीएम केजीएम में नहीं केएमएच रीने केएमएच रीने का मतलब ना केएमएच रीने का बन अपने कहाँ ना केएमएच रीने का बन ना कोमल हुआ केएमएच रीने का बोली तमाया अपने वर्णों ने केएमएच रीने का बोली कारण में तेरे के लिए ना केएम अभी इस तरह क्यों मानना है उसकी ये नॉन टेक्निकल मात टेक्निकल में केएमएच रीने का गया केएमएच रीने करने मुकद्दर करना वाकी वे दहाड़ एम्पाइन गुना करना वा एमएस रीने का गया केएमएच रीने करने मनवाद करना की वे एमएस रीने का गया केएमएच रीने करने मुकद्दर करना की वे दहाड़ एम्पाइन पंक्ति करने की वाले बेटा पंक्ति लगी अरे दहाड़ एम्पाइन बेटा पंक्ति लगी दहाड़ एम्पाइन बेटा पंक्ति लगी है ना करंट दिए अरे ये ना करंट दिए ने मुकद्दर मिन्ने वे विस्ताई ये नहीं क्यों ना बेदना वाह मैंने आपको उन्नत करना है आपको बेदना वाह दहा अटेम पाइंग उन्नत करना वाह दहा अटेम पाइंग मैंने बेदना वाह दहा अटेम पाइंग मेरा इससे बेदी में दहा अटेम पाह किया ने वो अवलक ने अवलक नए के तो हम इकरण ना था तब बेदना वाह किया ने मुकाद्दे बेदना वाह किया ने मुकाद्दे आ गया तू क्या नमक तभी करने नहीं आ गया तू क्या नमक का गाल दान वाला मैंने नमक तभी करने तूने किरी मक कर ला उधर एक मारू करना उधर एक मारू करना अरे उधर एक मारू कर तोड़ के लिए मगाना पड़ेगा पाइन दा टाइम नितेन टेका ही नितेन टेकिया इधर खतर आई दहाड़ वाला खतर किया नहीं हैप्पी देखा ही के एम एच इने का ही हैप्पी देखा ही के एम एच इने का ही हैप्पी देखा ही के एम एच इने का ही अरे दागन डिक्वेंट है दागन डिक्वेंट दागन है मंगल दागन है अरे देख लिया नहीं बराई नहीं थे देख लिया नहीं बराई नहीं थे पत्ती में धागे नहीं बराई नहीं थे मेरे अरे मैं आगर ना तेरे तो कुछ मैं तो काटते हैं टियांग गणना दिला ये हमारे भी भांजी आ गए थे गणना दिला तो गणना सिर्फ एक कदम तीनों को मत जम्मे ताव विनसे के ने कतार गणना तीनों अरे जम्मे ताव विनसे के ने कतार गणना तीनों गणना ऐसे इतने ताव भी गणना पोटी गणना तीन कहते हुए अरे पोटी गणना तीन कहते हुए ना जम्मे ताव विनसे के ना तो मो कतार गर्म नहीं थे जम्मे ताव विनसे के ना तो मो कतार गर्म नहीं पोटी कतावक के अंदर के रहते कतावर नहीं कड़ी मकर मुनी थे
වැඩේ කරමු. අයිත අපාව ඔක්කියත් දැන් පොඩි විනාඩි දෙකක් විතර මම අරගෙන පොඩ්ඩක් කතා ගන්න මේ මේ දැන් ඔලිම්පික් තියෙනවනේ මේ දවස්වල ඔලිම්පික් තියෙනවනේ මේ දවස්වල මේ කතාව පොඩ්ඩක් කතා කරලා ඉන්න මේ දවස්වල ඔලිම්පික් තියෙනව නේද ඔලිම්පික් තියෙනව නේද ඔලිම්පික් තියෙනවා මේ මේ එතකොට බං මේ දැන් ඔලිම්පික් වලට ගිහිල්ලා හරි ඔලිම්පික් වලට ගිහිල්ලා දැන් අපේ රටේ අපේ රටේ ගියොත් සෙට් එක දැන් සමහර වෙලාවට ඔය පෙරදිලා කියලා හිතන්න පෙරදිලා තමයි හරි පෙරදිලා මේ දාලා තියෙනවා මේ මොනවද එපිබෝ සාර්මේ දාලා තියෙන ඕකට ගියපුවාම හරි ඕකට ගියපුවාම මේ සාමාන්‍යයෙන් ඔය ගියපුවාම එහෙම දැන් ඔලිම්පික් එක තියෙනවා ඔලිම්පික් එක තිබිලා දැන් එස්ටි එකට එහෙම ගිහිල්ලා බලද්දි පෝස්ට් එකේම දාලා දිනවා ඔය පෝස්ට් බලද්දි බහුතරයක් තියෙනවා මේ හහාරියයි නාවෙන බලා ඉතනත් මේ රටක් වශයෙන් රටක් වශයෙන් අපේ රටේ ටීම් වෙයි කියලා හිතනවාද රටක් වශයෙන් අපේ රටේ ඉන්න මේ අපේ රටේ උන්ගේ මේ සංකල්ප ඔයාලා අතරත් ඉන්නවා වෙන්න පුළුවන් ඔය වගේ ඒකින් ඇත්තටම ඔය වගේ කාරණා කියලා දෙන්න රටක් වශයෙන් මිනිස්සු ටීම් වෙයි කියලා හිතනවාද හිතනවා ටීම් වෙයි සමුගේ රටේ ඔය 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 හහාරියක් දාන එහෙකට අර ඔය බහුතරයක් ඔය වගේ ඔය මේ ආතල් ඔය වගේ ගොන් ආතල් ගන්න ඔය දානෙකට ඔය ඔලිම්පික් කියන තැනට යනවා කියා අර මේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකකවත් දුවා ගන්න හරි ස්පෝර්ට් එකක්වත් කරන්න බැරි එක තමයි ඔබ දාන. මම මේ කතාව කියන්නේ රටක් වශයෙන් දියුණු වෙන්න නම් රටක් වශයෙන් දියුණු වෙන්න නම් ඔයාලගේ අතරත් ඔය වගේ ඇති. අර ඔය වගේ ආකල්ප නැති කරගන්න. මේ කතාවේ බලට ගන්න තියෙන දේ තමයි මේ ආයෙත් නෝ මේ කැම්පස් කියන්නේ ඕකියෝ කැම්පස් කියන්නේ යන්නේ මොකෝ කැම්පස් කියන්න වැඩක් නැහැ කැම්පස් වැඩක් නැහැ එහෙම කියන සෙට් එකක් ඔය ඉන්නේ අර වගේ සෙට් එකක් අර ඔය ඉන්නේ අර වගේ සෙට් එකක් තමයි ඒ ඉන්න මේ කැම්පස් යන්නෝ හරි කැම්පස් යන්නෝ කැම්පස් කියලා ගියපු තමයි කාල එහෙම කියලා එකක් නැහැ වැඩ කරා හරි අනිත් එක තමයි උබලට මොනවා හරි දැන් කරගන්න දෙන්න සෙට් එකක් hina වෙනවා නේ සෙට් එකක් hina වෙන උන් ටිකක් ඉන්නවා නේ සෙට් එකක් ඉන්නවනේ මිනිස්සුයෙකුට වරදිනකල් බලන් ඉන්න. වරදිනකල් බලන් ඉඳලා hina වෙන සෙට් එකක් ඉන්නවා. අපේ රට රටක් වශයෙන් දියුණු වෙන්න නම් හරි ඇත්තටම මේ කතා උඹලගේ අපේ සමාජෙ ඉස්සරහට ඒවා නැති වෙන්න ඕනේ. ඒවා නැති වෙන්න ඕනේ. හරි ඒ ඉඳ මේ අනිවාර්යෙන් මේවා නැති වෙන්න ඕනේ. ඒකින්ද තමයි මේ දේවල් උඹලට කියන්නත් උත්තර සමාජෙ ගැටගෙන කතා කරන්න වෙලා තියෙන්නේ. රටක් වශයෙන් ලංකාවට දිනෙන්න බෑ. අවම දාසවත් අල්ලපු ගෙදර මිනිස්සුયા කරන වැඩේට ඊර්ෂ්‍යා කරන පිරිසක් රටක් වශයෙන් දිනෙන්න අල්ලපු ගෙදර එක මොකද්ද කරන්නේ? අපි තේ දේම කරනවා. අපි තේන්න දිනනවා. උට කෙල වෙනකල් බලන් ඉන්න රටක රටක් වශයෙන් දිනුනේ කියලා රටක් වශයෙන් දිනුනේ නම් ගමක් වශයෙන් දිනුනේ කොහොනේ? කියන්නේ සමුගේ ගම ඉස්සලාදී සමදීව වෙන්න නම් අල්ලපු ගෙදර එකට කෙල වෙනකල් බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපේ රටේ බහුතරයක් කරන්නේ මොකද්ද? මේ රට සුරපුරයක් වෙයි කියලා බලන් ඉන්නවා. රටක් වශයෙන් අපේ රට හිත සම්මුතිමත් දීපු රටක් වෙයි කියලා බලන් ඉන්නවා. හැබැයි කොච්චරවත් ඉතේදී අල්ලපු ගෙදර එකට කෙල වෙන්න කොහොමද ඉන්නේ? අහල පහල එකට සමු එක්කලා එකට ඉන්නේ යාළුවන්ට හරි අධ්‍යාපනයේ කෙල වෙන්නේ කොයි වෙලේද? ඕක වෙනකල් තමයි බලන්නේ. ඔන්න ඔය කියන කොබ්බ මානසිකත්වයෙන් තොර මිනිස්සු ටිකක් හැදෙන්න ඕනේ අපි අතර. හරි ඔය කියන කොබ්බ මානසිකත්වයෙන් තොර මිනිස්සු ටිකක් ඔබල අපි අතරින් හැදෙන්න ඕනේ අනාගතේ. අනිවාර්යෙන් හැදිය යුතුයි. හරි අනිවාර්යෙන් හැදිය යුතුයි. ඒ හින්දා මේ එහෙම දේවල් යන ඔබලත් හිතන්න එපා. ඔබලත් මේ වගේ දේවල් කරා නම් එහෙම දේවල් හිතන්න එපා. මෙතනින් ඉස්සරහට කොහොම හරි සමුගිය දැන් ඔබලට තියෙනවනේ වක්කීම. ඔබලගේ මේ අවස්ථාවේ තියෙන වක්කීම මොකක්ද? මේ අවස්ථාවේ උඹලා ඉගෙන ගන්නෙ වශයෙන් හරි මේ අවස්ථාවේ උඹලා ඉගෙන ගන්නෙ වශයෙන් උඹලට තියෙන වක්කීම මොකක්ද? උඹලට තියෙන වක්කීම තමයි උඹලා හරියටම ඉගෙන ගන්න. මේ අවස්ථාවේ තියෙන වක්කීම. එතකොට මේ කැම්පස් ගියයින් පස්සේ කැම්පස් ගිය ගුරුතුමෝ කෝපේවත් කෑ ගහනවා
මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයයි ඒවට කෑ ගහනවා අරකයි මේකයි එහෙම කියලා වැඩක් නැහැ. හරි? මේ එහිඳා මේ අනිවාර්යෙන්ම කැම්පස් කිපියුම් කියන්නේ මේ මම කියන්නේ මේමයි. කැම්ප් කිපි දෙයක් කරලා මේ රට වැඩක් කරලා අන බත් ඇටේ ණය වෙන්නේ නැති වෙන වැඩ කරලා තියෙනවා කියනවනේ. මේ උඹලා ඉගෙන ගන්න අධ්‍යාපනයේට අර පාරේ මුත්ත කර ගන්න මහත්තුන්ගේ ඉඳලා මේ මහත්තුරුගේ ඉඳලා මේ මහත්තුරුගේ ඉඳලා පාරේ කුම්වාදින මහත්තුරුගේ ඉඳලා සියලුම දෙනා වැඩ කරලා තියෙනවා. ওই මහත්තුරුගේ වෛද්‍යවරුන්ගේ ඉංජිනේරුවන්ගේ සියලුම දෙනා. ඒ සියලු මහත්තුරු වැඩ කරලා තියෙනවා. මේ සල්ලි වලට ණයකාරයෝ වෙන්න එපා. අර ණයකාරයෝ වෙන්න එපා. අවුරුදු 13ක් තිස්සේ අධ්‍යාපනයක් ලැබලා එතනින් පස්සේ ණයකාරයෝ වෙලා පස්සේ කිව්වට වැඩක් නැහැ උඹලා. වැඩක් නැහැ ඕකේ කිව්වට වැඩක් නැහැ. ඕක නැහැ උඹ ඉගෙනම ගහලා තියෙන්නේ. උඹලා ඉගෙන උඹලා ගන්න. හරි ඒක තමයි මේ කතාව ඇතුළේ කිව්වේ මේ අර වගේව දකිච්ච ඇත්තරම මේ අපේ සමාජේ ඕක දේවල් නැත්තර නැති වෙන්න ඕනේ. තමුන්ගේ වැඩේ හරියට කරන්නම සෙට් වෙලා. හරි තමුන්ගේ වැඩේ හරියටම කරන්න සෙට් වෙලා මේ अपराध අපි යන් ඊළඟ මාතෘකාවට යන්. ඉතරයි කියන්නේ. යන් ඊළඟ මාතෘකාව. යන් ඊළඟ මාතෘකාව. දැන් ඊට පස්සේ පොර කිව්වා මොකද්ද නිව්ටන්ගේ දෙවෙනි නියමේ? නිව්ටන්ගේ දෙවෙනි නියමේ කිව්වේ මොකද්ද ඊට පස්සේ? නිව්ටන්ගේ දෙවෙනි නියමේ කිව්වේ ගම්මිතාවේ වෙනස් වීමේ සීක්‍රතාව. ගම්මිතාවේ හරි. දැන් මොකද්ද ගම්මිතාව වෙනස කියන්නේ? මොකද්ද ගම්මිතාව වෙනස කියන්නේ? गम्यता බයින් දෙපා මේ නිර්වචන සමහර විට ලියන්න එන්න පුළුවන් මේ සමහර විට ලියන්න එනවා මේ සමහර papers ඇවිල්ලා තියෙනවා නිර්වචන ලියන්න සාමාන්‍ය theory ලියන්න දුන්නොත් ඉතින් වැඩේ පොඩ්ඩක් අවුලුත් වෙනවා තමයි නිර්වචන ලියන්න එනවා සමහර විට නිර්වචන ලියන්න සමහර විට එනවා ඒකින්ද කෝකටත් සෙට් වෙලා යන්නේ කොහොමදයි මේක ආගන්න දැන් ඔන්න මෙතන ස්කන්ධයක් තියෙනවා හරි මෙතන f කියලා ස්කන්ධයක් තියෙනවා මෙතනදී ඌට මං ගන්නම් ප්‍රවේග v1 කියලා ප්‍රවේගයක් තියෙනවා හරි v1 කියලා ප්‍රවේගයක් තියෙනවා v1 කියලා ප්‍රවේගයක් තියෙනවා ඊළඟට v1 කියලා ප්‍රවේගයක් තියෙනවා මෙතෙන් වෙනකල් යනවා යම්කිසි කාලයක් චලිත වෙලා යම්කිසි කාල ප්‍රාන්තරයක් තුල චලිත වෙනවා මේ වස්තුව මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. right මේ වස්තුව මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. අන්න මට කියල්පේ. එතකොට එtti මං කියනවන ප්‍රවේගය v2 වෙලා. හරි ප්‍රවේගය v2 වෙලා. එහෙනම් ස්කන්ධය මොකක් වෙනවද? මෙතන ස්කන්ධය m මෙතෙන්ට එද්දි මොනවා වෙනවද? මෙතන ස්කන්ධය m මෙතෙන්ට එද්දි මොනවා වෙනවද? මෙතන m1 නම් මෙතෙන්ට එද්දි m2 වෙනවා. ස්කන්ධය වෙනස් වෙනවද නැද්ද? මෙතන ඉඳලා මෙතෙන්ට එද්දි ස්කන්ධය අනිවාර්යෙන් තීර වශයෙන්ම ස්කන්ධය වෙනස් වෙනවාද නැද්ද වෙනස් වෙනවාද නැද්ද ඔව් ඒක සෙට් එකක් ඉන්න ස්කන්ධ වෙනස් වෙනවා නේද එහෙනම් ස්කන්ධ වෙනස් වෙනවා නම් හරි එහෙම ස්කන්ධය වෙනස් වෙනවා නම් එක තැනක ඉඳලා තව තැනකට ගිහිල්ලා ඉවරයි දැන් අපේ වෙනස් වෙනවා හරි අපේ වෙනස් වෙනවා ඔය ගෑන් ළමයි ගේම කොහොමද වෙනස් වෙන්නේ දෙල්ලොන් ගේම කොහොමද වෙනස් වෙන්නේ එල්ලු කියන්නේ මාර ගාජෙන්ක කොච්චරවත් හපනවනේ අර එල්ලු වගේ මොනවා හරි කකානේ ඉන්නේ. ඔය පන්ති දැන් අපි පන්ති වල මම පන්ති වල ඉtti. හරි අපි පන්ති වල ඉtti උනත් මේ
කොච්චරවත් ඕන් කියනවා එක්ක චොකලට් එක්ක ටිප් ටිප් එකක් හරි එක්ක චොකලට් එකක් එහෙම නැත්නම් එකක් හරි පොඩි දෙයක් හරි කකයි හරි කූටි දෙයක් හරි මොනවා හරි ගන්න ඕන අමුතුම දෙයක් ආයේ මේ පොත් කෑම දාත් ගන්නෙත් නැහැ ඔන්න එහෙම නේද එකපාර ගියා මොනවා හරි ගෑවා ඒක ඉවර හරි දැන් ස්කන්ධය එහෙම දැන් මොනකොද වෙන්න කියන්නේ වෙනම් දැන් බස් එකේ ගිහිල්ලා අර තැනකින් පහිටි ස්කන්ධය වෙනස් වෙනවා වෙනස් වෙනවා අපේ උන් වෙනස් වෙනවා කොහමද වතුර බීවනම් ඒත් වෙනස් වෙනවනේ වතුර බීවනම් ඒත් වෙනස් වෙනවා අපේ ස්පෝට් කරද්දී එහෙම බරපන්ති වලට ස්පෝට් කරද්දී ඔයාලට කැම්පස් එකේදී කියන ස්පෝට් ටැග් එකක් කරද්දී බරපන්ති වලට ස්පෝට් ටැග් එකක් කරොත් මොකක් හරි මාෂල්ලා ටීම් එකක් එහෙම මොකක් හරි කරොත් එහෙම බර හදන්න පුළුවන් කියලා කියනවා දැන් කිලෝග්‍රෑම් 50 එක බරපන්තියට 61 බරපන්තියට ගහනකොට 60යි වගේ නම් කරන්න තියෙන්නේ මොනවා හොත් වතුර බෝතලයක් ළඟ තියාගෙන වතුර කෙලිම ලීටරයක් විතර ගහලා ගිහින්න තක්කාලා පරිජන වතුර ලීටරයක් විතර ගහලා ගිහින් තක්කාලා පරිජන එතකොට ස්ථන්දේ වෙනස් වෙනවා හැබැයි මෙතන ඉඳලා මෙතෙන්ට යද්දී මේ වස්තුවක නිකන් සාමාන්‍ය වස්තුව මේ චෝක් කෑල්ල මෙතන ඉඳලා මෙතෙන්ට යද්දී ස්ථන්දේ වෙනස් වෙනවාද අර ස්ථන්දේ දිරනවා ආතල් විතර වෙනවා නේ ස්කන්ධේ මොනවා වෙනවද ස්කන්ධේ මොකද්ද සංස්කෘතිකයි ස්කන්ධේ සංස්කෘතිකයි මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි ස්කන්ධේ M-යි හරි ස්කන්ධේ M-යි මෙතෙන් ඉඳලා මෙතෙන්ට යද්දි ස්කන්ධේ මොකද්ද M තමයි ඉරන්නේ ස්කන්ධේ සංස්කෘතිකයි මෙතෙන් ඉඳලා මෙතෙන්ට යද්දි ස්කන්ධේ මොකද්ද M-යි M-යි ස්කන්ධේ M-යි එහෙනම් ගම්මෙතා වෙනස කියන්නේ මොකද්ද ගම්මෙතා වෙනස මේක මං ගන්නම් මේ පළවෙනි අවස්ථාව මෙන්න අවසාන අවස්ථාව මේකට අපි කියනවා පෙර ගම්මිතාවය right පෙර ගම්මිතාවය v1 පෙර ගම්මිතාවයේ p1 පෙර ගම්මිතාවයේ p1 සමානයි එම්මතාවක් මොකද්ද වතාවක් වීම වතාවක් වීම එහෙනම් මං ගන්න මෙතන පසුගම්මිතාවය කියන්නේ මොකක්ද p2 කියලා ගන්න පසුගම්මිතාවය කියන්නේ වතාවක් p2 වතාවක් v2 වතාවක් v2 එහෙනම් ගම්මිතාව වෙනස ගම්මිතාව වෙනස ගම්මිතා වෙනස කියන එක අපි අංකණය කරනවා හරි ගම්මිතා වෙනස කියන එක අපි අංකණය කරනවා ගම්මිතා වෙනස කියන්නේ පෙර ගම්මිතාව ඍණ හරි පෙර ගම්මිතාව ඍණ පසු ගම්මිතාවද යාළුවන් පෙර ගම්මිතාව ඍණ පසු ගම්මිතාවයි කියලාද ගන්න අපි ගම්මිතා වෙනස පෙර ගම්මිතාව ඍණ පසු ගම්මිතාවයි කියලාද ගන්න කියලා 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 ගම්මිතාවෙන් එක මොකද්ද පසුගම්මිතාව ඍණ හරි පසුගම්මිතාව ඍණ පෙර ගම්මිතාවය ඒ කියන්නේ සාමාන්‍ය අපි ගම්මිතාව වෙනස කියන එක අංකණය කරනවා ඩෙල්ටා p වලින් හරි ඩෙල්ටා p වලින් අංකණය කරනවා ඩෙල්ටා p වලින් සමානයි පසුගම්මිතාව කියන්නේ මොකද්ද p ඌරින p1 p ඌරින p1 डेल्टा p සමානයි mv ඌරින mv1 mv ඌරින mv1 ඕකට තමයි ගම්මිතාව වෙනස කියන්නේ හරි ගම්මිතාව වෙනස ගම්මිතාවයි කියන්නේ දෛශිකයක් කොහොමද හරි ගම්මිතාවයි කියන්නේ කොහොමද දෛශිකයක් අපි කතා කරමු ඒ විතර ප්‍රවේගයේ දෛශිකයක් ගම්මිතාවයි කියන්නේ දෛශිකයක් මත මේක සලකලා තියෙන්නේ මේ දෙක මේ පැත්තට ඉඳලා මෙතන මේ දිශාව අපිට ගණන් වලදි තමයි සෙට් වෙන්නේ अरे अभी लोग गांव वाले समाज में चलने ना तो नेम चेंज समाज का मित्र नहीं पटांग कांड है गांव में तो आवेदन से जरा पटांग कांड
නැත්නම් මෙන්න මේ සිංගල කෑල ලියලා ඉඳලා අපි මේ සිංගල කෑල ලියලා ඉඳලා කියන්න මෙහෙම ආරම් සිම්පල් එම් ස්ථාන දෙන්න තු වස්තුවක සිම්පල් එම් ස්ථාන දෙන්න තු වස්තුවක සිම්පල් ස්ථාන දෙන්න තු වස්තුවක සිම්පල් එම් ස්ථාන දෙන්න තු වස්තුවක් ආරම්භයේදී v1 ප්‍රවේගයෙන් චලිත වී 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 v1 ප්‍රවේගයෙන් චලිත වී යම්කිසි කාල පරාසයකට පසු යම්කිසි කාල පරාසයකට පසු v2 දක්වා v2 දක්වා v2 දක්වා ප්‍රවේගය වැඩි කර ගනි 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 ඊට පස්සේ පැහැදිලිව මේ රූප සටහන ඇඳගෙන පෙර ගම්මිතාව පසු ගම්මිතාව ලියාගෙන ගම්මිතා වෙනස මෙතනට එනවා මෙතනට එනකල් දාගන්න තේමීර ෂේප් එකේ උපන් කරලා දාගන්න තියරි නෝට් එක විස්වේ ඉඳලා යනවා පුළුවන් පුළුවන් පොදු ඉඳ එම් එක කෙනා එලියට ගන්න පුළුවන් ගැටුමක් නැහැ ඔයාලා මේකනේ ඩෙල්ටා p සමානයි එම් පොදු ඉඳ එම් එකක් එලියට ගන්න අවුලක් නැහැ හරි එතන එහෙමත් කියලා අපිට ගණන් හදද්දී එහෙම ගන්නත් වෙනවා එක එක අවස්ථාවලට අදාළව ගන්න වෙනවා ඔම ගන්න පුළුවන් ගැටුවක් නැහැ ගන්න පුළුවන් ගැටුවක් නැහැ කිසිම ගැටුවක් නැත්තේ නැවත කියන්න කියලා කියනවා මම ඔය පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න ගණන් වලදී ආපහු සම්පූර්ණ දෙත් වෙනවා ගණන් හදනවානේ ඔක අනිත් දවසේ තාපහු මට ඔක් කියලා දෙන්න වෙනවා ආරම්භයේදී සිම්පල් එම් ස්ථාන්තයේ ප්‍රවේගයේ v1 මෙතනට යද්දී mi ප්‍රවේගයේ v2 මේකලා මේ පැත්තට යනවා පෙර ගම්මිතාවය කියන්නේ මේ අවස්ථාවේ v1 කිව්ව ස්ථාන්තයේ ප්‍රවේගයේ v1 පසු ගම්මිතාවයේ v2 ස්ථාන්තයේ ප්‍රවේගයේ v2 ගම්මිතා වෙනස කියනවා පසුගම් ඍණ පෙර ගම්මිතාවය පසුගම්මිතාව ඍණ පෙර ගම්මිතාවය දැන් ගම්මිතා වෙනස අපි අංකණය කරනවා ඩෙල්ටා p වල ඩෙල්ටා p කියන්නේ p2 ඍණ p1 p2 කියන්නේ p2 අන්න බඩු p2 පසුගම්මිතාව වෙනස p2 ඍණ mv1 නම් ඩෙල්ටා p කියනවා m එකක් පොදු එළියට ඇත්තා p2 ඍණ p1 කියලා ගන්නවා ඉක්මනට දාගන්න ඉක්මන් කරන්න डेल्टा किए ने के अंकने करने के वापिस निकाल अंकने आपकी तरह ये ना सक्तियन उड़ा वेन सक्तियन डेल्टा किए निकाल अंकने आपकी तरह गानी ते अंकने आपकी लगी था ना को वेन सक्तियन आपकी उड़ा के लावर डेल्टा पी किए ने का ना पौड़ी पिकोड़े आता माँ दिस
देखे उपमास्टर पैक्टिकल सेट करना फिर मुझे नाट बायो पार्ट देखे ये लक में गुड़ दान ना पे जाने उपमास्टर पैक्टिकल सेट करना है तो बायो पार्ट मात देना पहले बायो पार्ट में देखें නෑ 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 බයෝ එකේ වීඩියෝ පැක් එක විතරක් නෙමෙයි ලයිව් එකක් දෙනවා දැන් අපි 23ට පටන් ගන්නවානේ 23ට පටන් ගන්නවානේ බයෝ එකේ වීඩියෝ පැක් එකක් දෙනවා ලයිව් එකක් දෙනවා अरे मेकल याग नहीं बनाई मेकल याग नहीं बनाई थे ताऊ बाले सुपीरियर मटी का पटांग करते ना ताऊ बाले सुपीरियर मटी का पटांग करते ना ताऊ तीनों इस रात अरे ताऊ तीनों इस रात है यागन यागन लोग दें यागन लोग दें दीदार दें वो खाटी में पांती घूमते का इस रात है ना एमआई අමාත්‍ය ප්‍රධාන වශයෙන් 2021ට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යනවා 2021ට තවත් ප්‍රෝග්‍රෑම් එකක් යනවා ඒක ගැන 21 සෙට් එකේ ඉන්නවා නම් අලුත්ම සෙට් එකේ කවුරු හරි ඉන්නවා නම් මොනවාරි දෙයක් දැනගන්න ඕන නම් පේපර් ක්ලාස් එකයි සතියට දවස් 5ක් දාගෙන තාපර කොම පාඩම් දී චාලක රසායනේ තාපර රසායනේ කිමිස්ටි පාඩම් පේපර් ක්ලාස් එකක් එහෙම යනවා හරි 2022 2022 ආයතන යන්නේ දැන් මේ මාසේ පටන් ගන්නවා අපි අර පැත්තෙන් දෙනවා චුම්බකත්වයයි තාවේ චාලක රසායනේ ඒ පාඩමත් කියනවා ඒත් එක්කලා පරණ පාඩම් cover කරගන්න වීඩියෝ පැක් එකක් දෙනවා 22ට බලයයි බයෝයි වීඩියෝ පැක් එකක් දෙනවා ඒ වගේම 23 live එකට set වෙලා ඒක උඩ දා ගන්නත් පුළුවන් 23 උට අර 23 අයට පටන් ගන්න අපි මේ මාසේ පටන් ගන්න දැන් උන්ට බලය පටන් ගත්ත අද 23 අයට මේ කියන්නේ 23 අයට බලය පටන් ගත්තා ඊට පස්සේ අරකේ ඉතුරු කැලටි කිවරෙච්ච ගමන් බයෝ පාර්ට් එක. බයෝ පාර්ට් එකට එනවා බයෝ ටියුට් හතක් එක්කලා ටියුට් එක හම් වෙනවා. ඒ කියන්නේ බයෝ කැලි හතර ටියුට් හතක් තියෙනවා වෙන වෙනම කඩලා. ඔකේ මං ඉස්සර නම් ඉස්සම් පුරවන්න ටියුට් එකත් එක්ක දෙන්නේ සම්පූර්ණ නෝට් එක ලියවලා බයෝ ටියුට් එක දෙනවා. සම්පූර්ණ කැලි හතරම ටියුට් එක දෙනවා. පළේ ටියුට් එකක් දීලා ඒක යනවා. දෙකේ අයට තව ටියුට් සෙට් එකක් අම් චාලක රසායන ටියුට් එකක් හම් වෙනවා චිප්පගත් ටියුට් එක ඉතින් දෙක යන. ඉතින් දෙකට මේ මම group වලට දාලා තියෙන අය මගේ ඉන්නේ උන් අහුවා 22 theory එකට 22 theory එකට මේ මම 23 මේකට තමයි join වෙන්න ඕනේ. උපමාස්ටර් පැක් එකට තමයි මේ bio part එකයි 23 වට join වෙන්න පුළුවන් කියලා හදන්න. හරි ඒ ගැන මොනවාරි ගැටුවක් තියෙනවා නම් මේ number එකට WhatsApp message එකක් දාන්න ඒව සම්බන්ධව උඩ දාලා දෙන්න. හරි එහෙනම් මේ ඔයිටික තමයි කියන්න තියෙන්නේ. රයිට් ඔයිටික තමයි කියන්න තියෙන්නේ. මේ වුණාට මේ මෙතනින් නවත්තන්න නෑ. එක ගානක් හරි හදන්න ඕනේ. ගම්මිතා වෙනස එක ගානක් හරි හදන්න ඕනේ. නැත්තම් ඕක වැඩේ තේරෙන්නේ නෑ. හරි ගම්මිතා වෙනස එක ගානක් හරි හදලා ඉමු නේද? අට්ටිය මොකද කියන්නේ එක ගානක් හරි හදමු නේද අනිවාර්යෙන්ම? හරි ටියුට් එක ගන්න ටියුට් එක තියෙන සෙට් එක ටියුට් එක ගන්න
ड्यूट टेके तीन सेट टेके ड्यूट टेक करना ड्यूट टेके लेवल टू एके ड्यूट टेके लेवल टू एके हाथर वेनी का दासे वेनी पिटवे पेज नंबर एक दासे वेनी पिटवे लेवल टू एके हाथर वेनी का दासे वेनी पिटवे लेवल टू एके हाथर वेनी का यान ना ड्यूट टेके नतिया लिया ना मैं मां शॉर्ट कर लगाना कि यान ना टिक मंडली यान चलित वीम पटंकानी किलोग्राम देखा मैं प्रवेगी बिंदु आई
යාලා බං යාලා මෙතෙන්දී ප්‍රවේගය කීයයිද 3 ms / 1යි එහෙනම් ආරම්භක ගම්මිතාවේ කීයයිද රෝමිලක් තමයි කියන්නේ ආරම්භක ගම්මිතාව යාලුවෝ කීයයිද ආරම්භක ගම්මිතාවේ ආරම්භක ගම්මිතාවේ කීයයිද ආරම්භක ගම්මිතාවේ බලන්න දෙයක් නැහැ ස්තන්දේ මොන මඟුලක් වුණත් ප්‍රවේගයේ බිඳුවයි නම් බිඳුවයි හරි බිඳුවයි ඊළඟට පසුගම්මිතාවේ අහනවා පසුගම්මිතාවේ කියන්නේ කීයද ස්තන්දේ 2යි ප්‍රවේගයේ 3යි එහෙනම් දෙවරත් 6යි kgm / 1යි 6යි kgm / 1යි 6යි kgm / 1යි ඉතින් එනවා 6 kgm / 1යි කියලා. ඊළඟ කතාව. න්‍යම ටික කොහොමත් ඉවර කරනවා නියම ඔය ගණන් සෙට් එකම කොහොමත් ඉවර කරනවා අපි දැන් බලයේ මූලික ටික හරි බලයේ මූලික ටික ප්‍රී ක්ලාස් එකේදීත් ඉවර කරලා දෙනවා බලයේ මූලික ටිකත් නියුටන් නියම ඒ ගණන් ටික සමානයි ඉන්නේ ගණන් ඔය සෙට් එක ප්‍රී ක්ලාස් වලදී ඉවර කරලා දෙනවා ප්‍රී ක්ලාස් එකක් කොහොමත් ලබන සතියේ බලමුයි අර ලබන සතියේ බලමුයි ද හරි එහෙනම් ඔච්චරයි කියන්න තියෙන්නේ මේ අපි අද දවසට අදාළ කොටසේ නම් මෙතන නැත කරමු නේද අපේ මේ ක්ලාස් එක යන්නේ කොහොමද ඔය ටයිම් එකට යන්නේ එහෙනම් මේ ඉතුරු පුළුවන් ගණන් සෙට් එක හදන්න හරි ඉතුරු පුළුවන් ගණන් සෙට් එක හදන්න එහෙනම් මේ අද දවසේ කොටස මෙතන අපි නැතර කරමු හරි ඊළඟ දවසේ ආයෙ නැත් සෙට් වෙන්න ඊළඟ දවසේ නැවත සෙට් වෙන්න බලය මේ කොටස යනවා ඊළඟ සතියේ හරි ඊළඟ සතියේ මේ දවස් එකම මේ වෙලාවටම ගාන ටයිම් එකට යයි එහෙනම් මේ අපේ අදට දවසේ අදට මේ කොටස මෙතන නතර කරමු ඔය ටෙලිග්‍රෑම් ගෲප් එකේම ටෙලි අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේම සෙට් වෙලා නැති අය හරි ආගන් තියාගන්න ටෙලිග්‍රෑම් ගෲප් එකේම සෙට් වෙලා නැතිව YouTube එකට යන්න YouTube එකේ වීඩියෝ වල යට තියෙනවා ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක අර ඥාන කරන තුකේ YouTube channel එකේ ඊලා channel එකට සෙට් වෙන්න මේ group එකට සෙට් වෙන්න සම්පූර්ණයෙන්ම paper මේ paper series එකේම වෙනවා අර දම්පාට පොතේ paper series එකේම වීයන්ඩ YouTube එකේ දාලා තියෙනවා video set එකක්ම අර දම්පාට පොතම කතා කරන එක බලන්න පුළුවන් එහෙනම් මේ ඔච්චරයි කියන්න තියෙන්නේ 22 21ට සහ 23 කවුරුත් සම්බන්ධ වෙනවා නම් message එකක් දාන්න එක දිගට මේ පාඩම දැන් කොහොමද කොට දාලා දෙනවා අද පාඩම මොකද කියලා මැසේජ් එකක් දාහල්තේ අද පාඩම මොකද තත්ති කියලා මැසේජ් එකක් දාන්න කට්ටියම හරි මැසේජ් එකක් දාන්න මේ Telegram group එක නම් අරින්නේ නැහැ අය Telegram group එක අරින්නේ නැහැද මේ මැසේජ් එකක් දාන්න ප්‍රයිවට් හරි හරි එහෙනම් අපි අද නතර කරමු කට්ටියන්ටම තෙරුවන් සරණයි හරි කට්ටියන්ටම තෙරුවන් සරණයි good night හොඳ දෙයක් කරන්න කෙලවන්න නේද සමුදි ජීවිතේ වෙනුවෙන් කොට දාන්න මේක දියුණු කරන්න රටක දියුණු කරන්න හරි වැඩ කරපල්ලා ඉතරයි දැන් හරි එහෙනම් වැඩ කරොත් කොටයයි අපි යමු හරි එහෙනම් ගුඩ් නයිට් කියමු